අපිට දැනුරු තැන අපිම හදමු රට මගින් පටන් ගමු අන්ලිමිටඩ් සතුට අයිබෝවන් රාත්‍රී 7 විනාඩි 36 වෙලාව අද 2024 ජනවාරි 11 වෙනිදා රාත්‍රියේ ඔබ දන්නවා බ්‍රහස්පතින්දා කොහොමත් අන්ලිමිටඩ් සතුටින් තමයි ඔබ මුණ ගැහෙන්නේ කියලා. ඉතින් බොහොම ආදරෙන් අද දවසටත් ඔබව පිළිගන්නවා අද රාත්‍රියටත් ඔබව පිළිගන්නවා. ඉතින් FM 95.94 දවස පුරාවටම net අහගෙන ඉන්න ඔබට බොහෝ දෑ පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රවෘත්ති හරහා, ඒ වගේම විවිධ වැඩසටහන් හරහා අපේ YouTube නාලිකා, net FM YouTube නාලිකාව, net news YouTube නාලිකාව, ඒ වගේම අපේ Facebook පිටුව මේ හරහා ඔබට බොහෝ දේ දැන කියා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැම විටම නිරන්තරයෙන්ම දැනුවත් වීමත් අපිට වැදගත් වෙනවා ජීවිතේට. අයිබෝන් තරංග. අයිබෝන් කසුනි. අපි අදත් කතා කරන්නේ දැන් පහුගිය අවුරුද්දේ ඉඳලා පහුගිය සති වල ඉඳලා අපි කතා කරමින් ආවේ කොහොමද අපි තරුණකම රැකගන්නේ? ඒ වගේම අපි කොහොමද අපේ පෙනුම තව වැඩි කරගන්නේ. තරුණ පෙනුම රැකගනිමින් ජීවිත ආයුෂ වැඩි කරගන්නේ කොහොමද? ඒ නිසා තමයි මේ වැඩසටහන් මාලාව විශේෂයෙන්ම ඔබට කතා කරන්න කියලා හිතුවේ. ප්‍රේනාත් ජයසූරිය මහත්මයා අදත් ඉන්නවා ඒ වෙනුවෙන් කතා කරන්න. අයිබෝන් ඔබටත්. අයිබෝන්. ආහාර වලින් තමයි අපි වැඩේ පටන් ගත්තේ තරංග. ඒකට අපිට හොඳ ප්‍රතිචාර තියෙනවා. අපි කිව්වා දැන් පැය 16ක් निराහාරව ඉන්න පුළුවන් නම් ඒක ඊටම වටිනවා. ඒක පැය 18ට 20ට පැය 24ක් පුරාවට කරන්න පුළුවන් නම් ඒකත් වටිනවා. ඒ වගේම පැය 8ක් ඇතුළත අපේ ආහාර රටාව පවත්වාගෙන යාම වටිනවා. ඒකෙන් අපිට නිරෝගීකම රැක ගන්න පුළුවන්. අපිට හොඳ ජීවිත ආයුෂ ප්‍රමාණයකට යන්න පුළුවන් කියලා. ඉතින් මේ හැම දෙයක් ඔස්සේම පහුගිය දවස්වල වැඩි වශයෙන් අපෙන් නැහුවේ මේ ලෙඩ රෝග සම්බන්ධව. විශේෂයෙන්ම බෝ නොවන රෝග. ඉතින් මේ බෝ නොවන රෝගවලට හේතුව මොකක්ද? මේ ආහාර විතරමද? එහෙම නැත්නම් අපිට වෙන පීඩනයද? අපේ ජීවන රටාවද? මේ දේවල් පිළිබඳව ලොකුවට අපෙන් ප්‍රශ්න කරා. ඒ නිසා අපි අද හිතුවා අපේ මාතෘකාවටත් එය ගැලපෙන නිසා එය දිගුවක් විදිහට අරගෙන යන්න. ඔව්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුතෙන්ම නිකුත් කරන දත්තවලට අනුව බෝ නොවන රෝගවල වර්ධනයක් තියෙනවා කියලා අවතම සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. ප්‍රේනාත් ජයසූරිය මහත්මයා මාස්පතා වාර්තාවෙන් සංඛ්‍යාව අතිශය ඉහළ ගිහිල්ලා තියෙනවා. ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් විතර වාර්ෂිකව හමු වෙනවා කියලා තමයි වුන් කියන්නේ. මියන් සංඛ්‍යාව. ඉතින් ඒක ලොකු අගයක් කියලා වුන් කියනවා. මේකට මොකද්ද හේතුව කියලා වුන්ට ප්‍රශ්න කරමින් සහ වුන්ම මේකට උත්තර හොයමින් ඉන්න බව තමයි වුන් කියන්නේ. අපේ අසන්නන්, ඒ වගේම නරඹන්නන් සියලු දෙනාගේම මේ අපේ කෑම ගැන කරපු ඒ වැඩසටහන් කීපෙටම ලැබුණු ඉහළ ප්‍රතිචාරත් එක්ක ඔවුන් තවදුරටත් ප්‍රශ්න කරමින් ඉන්න ප්‍රේනාත් ජයසූරිය මහත්මයා මේ සම්බන්ධයෙන්. ඔවුන්ගේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි දැන් මේ කෑමත් සහ ලෙඩ අතර සම්බන්ධයක් තියෙනවා කියලා මතයක් තියෙනවා සමාජයේ. ඇත්තටම කෑම සහ ලෙඩ අතර ඔය කියන තරම් සම්බන්ධයක් තියෙනවාද? ඒ කියන්නේ ඉස්සර මිනිස්සුත් කෑවා. ඉතින් මිනිස්සුන් ලොකු ලෙඩ තිබුණේ නැහැ. දැන් කෑවොත් ලෙඩ. පොඩ්ඩක් මොන හරි පිටි කෑවොත් සීනි. නැත්තම් ඒ වගේ දේවල් නේ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? අපේ ආච්චිසියල් එහෙම කියන්නේ ඔය ළමයි දැන් කන්නේ මොනවද? අපි ඒ කාලේ කොච්චර දේවල් කෑවද? එහෙම කියනවා. ඇත්තටම මේ කෑම සහ ලෙඩ අතර ඇත්තටම සම්බන්ධයක් තියෙනවා. කෑම වල ලෙඩ හැදෙනවා. ඔව් ඇත්තටම දැන් තරංග එකේදී අපි බලන්න ඕන දෙයක් තමයි දැන් ඉස්සර මිනිස්සු දැන් මිනිස්සු කෙනෙකුට හැමදාම ඒ ඔවුන්ගේ ශරීර ශක්තිය අපි පැහැදිලිකොත්තේම ජානමය වශයෙන් වෙනසක් තියෙනවනේ. එතකොට ඔවුන්ගේ ඒ කියන්නේ ඔවුන්ගේ චර්යාව වෙනස්. ඒ කියන්නේ ඔවුන් ඉස්සර කරපු වැඩ ගත්තොත් කුඹුරු කොටලා හේන් ගොවිතැන් කළා ඇවිදලා දැන් මම කලිනුත් කියවේක වහින්න අපේ ආතා සමහර පත්‍රේ ගේන්න යනවා කිලෝමීටර් 5ක් විතර මේ පයින් යන ඒකත් ලොකු කන්දක්. ඒ කියන්නේ මේ තනිතලාවක් නෙවෙයි. ඒක උන්ට සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ මම මේ කියන්නේ උට අවුරුදු 75ක් 80ක් 70ක් 75ක් වගේ කාලේ. ඒ කියන්නේ එහෙම කඩේට හරි මොකට හරි යනවා කියන එක උන් දැන් ඊටම සාමාන්‍ය සිද්ධියක්. ඉතින් උන්ගේ ශරීර සෞඛ්‍ය ඒ කියන්නේ මොනා කෑවත් හොඳට ඉන්නවා සහ අර මහත් වෙන්නේ නැහැ. හොඳ ශරීරයක් තියෙන එහෙම අය බවට පත් වෙලා හිටියා. ඉතින් ඒකයි අද තියෙන සත්‍ය වෙනස්. අද පුංචි කාලේ ඉඳන්ම විශේෂත්වයට පාඩම් කරනවා. ඊළඟට සාමාන්‍ය පෙළ ඒ වගේ දැන් ඒ කියන්නේ අර අනිත් පැත්ත සෞඛ්‍ය පැත්ත ඒ කියන්නේ මේ මේ ශාරීරික වශයෙන් තියෙන ශක්තිමත් භාවය ගැන තැකීමක් නැතුවනේ අපි වැඩ කරන්නේ. ඒකට ඒ කලින් හිටියා අපි මේ කෑවා කියලා දැන් කෑවොත් මේක හරියන්නේ නැහැ. ඒත් එක්කම කලින්ට වඩා දැන් තියෙන අනිත් ප්‍රශ්නේ තමයි දැන් ඇත්තටම දැන් මෙහෙම ආහාරවල ඉස්සර තිබ්බේ ස්වභාවික රසයනේ. දැන් ඔබ මඤ්ඤොක්ක කෑවොත් මඤ්ඤොක්කල ස්වභාවික රසයනේ ගන්නෙ. ඒත් එක්කම ඔබ අපි හිතමු බෝංචි කෑවොත් හරි මේ පිට්ටු කෑවොත් හරි ස්වභාවික රසය තමයි තියෙන. හැබැයි අද කෘතිම රසයකට පුරුදු කරනවානේ පුංචි කාලේ ඉඳලා. එතන මේ කෘතිම රසය තමයි මං හිතන්නේ ඔබට තියෙන ලොකුම ඒ කියන්නේ ලොකුම දුෂ්ටයක් කිව්වොත් එහෙම. එහෙම නැත්නම් ලොකුම මාරකයක් කිව්වොත් එහෙම. ඒ කියන්නේ කෘතිමව රස ගන්නන්න පුරුදු කරන එක. දැන් මේකෙදී ආහාර ගත්තත් ස්වභාවික ආහාර මම කලිනුත් කිව්වා මේ කල්පවත්තා ගත යුතු ආහාර දැන් උදේ කල්තබා ගන්න. දැන් අපි හිතමු දැන් අපි සාමාන්‍ය මස් හෝ මාළු කනවා එකයි සොසේජස් කෑවොත් මේක සම්පූර්ණ වෙනස්. දැන් ගොඩක් රසකාරක තියෙනවා සොසේජස් වල. ඒකට ඒකේ තියෙන බලපෑම ඒ කියන්නේ අහිතකර බලපෑම වැඩි. ඒ කියන්නේ අර මස් මාළු වලට වැඩිය සොසේජස් කල් පවත්වා ගන්නවා ගොඩක් නේද? ඒක කෘතිම හදන දෙයක්. ඒතකොට ඔබට තේරෙනවා ඇති කොයි වගේ ඒවද කන්න ඕනේ කියලා. දැන් මම ආහාර වර්ග තුනක් ගැන කිව්වොත් එහෙම ඔබ දරුවන්ට සහ ඔබටත් මේ අයින් කළ යුතු එහෙම නැත්නම් දරුවන්ට විශේෂයෙන්ම අයින් කළ යුතු ඒ බීම වර්ග. පැණි බීම කියලාද කියන්නේ? ඒක සරුවත් වෙන්න පුළුවන්, සිසිල් බී වෙන්න පුළුවන්. හැබැයි අධික සීනි සහිත බීම වර්ග තියෙනවා. මේ බීම ඉතාමත්ම ශරීරයට අහිතකර දේවල් තියෙනවා. එතකොට ඒක ඔබට ඒ වෙනුවට ඔබට වතුර හෝ ඒ වගේ දෙයක් බොන්න පුළුවන්. එහෙම නැත්නම් තේ. විශේෂයෙන්ම තේ හරි කෝපි හරි. ඒක ගොඩක් හොඳයි. හැබැයි ඔබ දැන් අර දැන් පළතුරක් යුෂ බිව්වත් පළතුරට වඩා තියෙන්නේ ඒක සීනි වගේ දේවල් තියෙන්නේ. ඒක රස කරවන්න දානවනේ තමයි. කරවන්න දාන දේවල් තමයි තියෙන්නේ. එතකොට අර අනිත් බෝතල් කළ දේවල් ඒ කියන්නේ සිසිල් බීම වර්ග මම හිතන්නේ පුළුවන් තරම් අවම කිරීම හෝ නැති කිරීම වැදගත් වෙනවා. ඒකෙදි තවත් අපි ගන්න මේ වැරදි තීරණයක් තමයි මේ ඩයට් කියන්නේ no sugar කියලා දෙන මේ සීනි නැති කියන එක. ඔව්. ඒක ඇත්තටම සීනි තියෙන එකටත් වඩා භයානකයි. හේතුව ඒ සීනි රසය මුසු කිරීමට දාන මේ ඒ කියන්නේ ඒක මොකක් රසායනික දාන්න බෑ. ස්වීට්නස් කියන්නේ අපි ඒ කියන්නේ ඒක රසවත් බව ඇති කිරීම සඳහා දාන කෘතිම රසායනයන් හින්දා. ඒතකොට අර සාමාන්‍ය සීනි දාලා හදනට වඩා ඒකේ තියෙන අහිතකර ප්‍රතිඵල වැඩි. ඒක ඔබේ මේ ලිව එකට කියන්නේ වකුගඩු වලට නෑ. මොකද්ද? අක්මාවට සහ මේ අනිත් ශරීරයත් බලපාන්න පුළුවන් ගොඩක්ම. ඒ කියන්නේ අපි කියනවා ආටිෆිෂල් ස්වීට්නස් කියලා. ඒ කියන්නේ કૃතිම රසකාරක. કૃතිම ස්වීට්නස් කියන්නේ કૃතිමව ඔබට සීනි පැණි රස කෘතිම පැණි රසය කෘතිමව පැණි රස ඇති කිරීම. ඒ කියන්නේ අර සීනි වෙනුවට ඒ සීනි ගතිය දැනෙන්න වෙන කෘතිම යොදන දේ. ඒත් එහෙම ඔය සීරෝ කියන හරි මේ ඒ වගේ sugar free කියනවනේ. ඔව් ඒක පැණි රහයිනේ. ඒතර පැණි රහ ඇති වෙන්නේ අර වගේ කෘතිමව ඇති කරන ලද කෘතිම දාන ලද මේ පැණි රස නිසා. ඒතකොට පැණි රස එක සාමාන්‍ය සීනි දාලා හදන එකට වඩා භයානකයි. ඔව් මේ සෞඛ්‍යයට අහිත කරයි ගොඩක්. ඒ නිසා වැරදි මතයක් තියාගන්න එපා. මේකේ no sugar කියලා දෙනවා. එහෙම නැත්නම් zero calorie කියලා තියෙනවා. ඒ වගේ ඒකෙන් මේ අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් මේ සීනි රහ තිබ්බට මේකේ සීනි නැහැ කියලා හිතුවොත් එහෙම ඒක වැරදි මතයක්. ඒ වගේම තර non fat කියන එකත් ප්‍රේණත් මහත්මයා. නෑ non fat කියන්නේ වෙන දෙයක්. මම කියන්නේ සීනි සම්බන්ධයි. ඒ සීනි ආටිෆිෂල් ස්වීට්නස් කියන දාන දැම්මුත් එහෙම එතන ඒක ගොඩක් හොඳ නෑ. ඊට පස්සේ ගොඩක් ගැඹුරු තලයේ බැදගත් ඒවා තමයි නරකයි ගන්න. ගෙම්පෘතලේ බදිනවා තියෙනවානේ අපි හරි කියන චිප්ස් කියමු ඒ වගේ අපි සාමාන්‍යයෙන් ටිකක් අපි දන්නේවා තියෙනවානේ දැන් ඔය රෝල්ස් එහෙම වුණත් ගෙම්පෘතලේ තමයි බදින්නේ හැබැයි ඒකම අපිට ගන්න පුළුවන් නම් එයා ෆ්‍රයි එක වගේ දැන් එයා ෆ්‍රයි කියලා තියෙන්නේ ඒ වගේ එකක ඒ දෙයම කරන්න පුළුවන් එතකොට ඒකේ තියෙන අර නරක ගතිය ගොඩක් අඩු වෙනවා ඒ අර දැන් ඔබට කට්ලට් එකක් ගන්න පුළුවන් එයා ෆ්‍රයි එක හදන්න පුළුවන් එතකොට ගැම්පෘතලේ බැදලා ගොඩක්ම මේ ඒකේ නරක ගැටි අඩු වෙන අනිත් එක ලංකාවේ තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ තෙල් අර කීපවරක් පාවිච්චි කරන එක මම හිතන්නේ. එකම තෙලේ 13 5ක් විතර බඳිනවා. බඳින එක තමයි විශේෂයෙන් වෙළඳ අර අඩුවට දෙන්න උත්සාහ කරනකොට ඒක ගොඩක් මම හිතන්නේ අර වාණිජ වශයෙන් කරනකොට ඒක සමහරව ඒ වගේ දේවල් කරනවා. ඉතින් ඒක මම ඒකත් ඔබට ඒක ගන්න හොඳ නැති දෙයක්. අනිත් එක තමයි මේ අපි කියන අල්ට්‍රා ප්‍රොසෙස් කියලා. ඒ කියන්නේ අර නිකන් මේ කියන්නේ දැන් උදාහරණ ගත්ත හොට් ඩොග්ස් වගේ ඒවා. ඊළඟට ওই චිප්ස් මං කිව්වා වගේ ඒවා ඒත් එක්කම ඔය එක තියෙන්නේ මේ නිකන් බයිට්ස් වර්ගද? ද බයිට් වර්ගද? ඔය බයිට් වර්ගත් අර ගැඹුරු තේලේනේ. දැන් මං කියන්නේ අර කැන්ඩිස් කියන්නේ අපි නිකන් අර ලොලිපොප් වගේ මේ ලොලිපොප් ජොබ්ස් ඒ වගේ දේවල් ලොත් මේ පුළුවන් තරම් අවම කරන්න ඉතින් ඔබේ විශේෂයෙන් මේ දරුවාට ආදරේ කියලා මේ වගේ ඒවා අරන් දෙනවනේ ඉතින් ඒ නිසා ඒ වගේ අනිත් එක මේ ෂණික නූඩ්ස් වගේ දේවල් අර මම අර කැලි මිලිස් වගේ තමයි ඒකත් ඒකේ තියෙන පිළිකා වෙන ගතිය නිසා ඔබට ඒක ඇලෙන්න පුළුවන් මේ බඩේ ඉතින් මම හිතන්නේ අපි අර කෑම ආහාර ළමයින්ට විශේෂයෙන්ම ලබා දීමේදී අර કૃත්‍රිම රසයකට පුහුණු කරන්නේ නැතිව ළමයි පොඩි කාලේ ඉඳලා අර ලේසියෙන් වුන් මේකට ඇබ්බැහි වෙනවා. ඒ කියන්නේ ඊටම ලේසියෙන් දැන් අපි අර බීමක් දුන්නොත් එහෙම ඒ ළමයි ඊට ආසාවෙන් බොයි ඊට පස්සේ ඒක නිතර ඉල්ලයි. නේ? ඒත් එක්කම අර වගේ අපි අර සාමාන්‍ය බත් කනකට වඩා අර ගැඹුරු තෙලේ බැතුපු මොන හරි දුන්නොත් එහෙම ඒක ආසාවෙන් කයි. ඒත් එක්කම අර වගේ ගත්තොත් එහෙම ඔය මේ චිප්ස් වගේ ඒවා එහෙම නැත්නම් අර මේ සීනි බෝල ඒ කියන්නේ රසවත් ආහාර මේ ලොලිපොප් වගේ ඒවා ඒවත් හරි ආසාවෙන් කයි. නමුත් මම හිතන්නේ අපි පුංචි කාලේ ඉඳන් ඒක රසයට හුරු කරන්නේ. ඒ කියන්නේ ස්වභාවික රසයට හුරු කරන්න පුළුවන් නම් ස්වභාවිකව තියෙන අර කොටකොල ටිකක් හරි පරිප්පු හරි කව්පි හරි මෑ හරි කුරක්කන් පිට්ටුවක් හරි වගේ දෙයකට යොමු කරන්න පුළුවන් නම් දරුවන්ව ඒක මුලදී සමහරලාට ටිකක් අපහසුයි හැබැයි අපහසුයෙන් හරි ඒක කරන්න පුළුවන් නම් වටිනවා සිදු කරන්න පුළුවන් නම් වටිනවා කියන්නේ ඒ නිරෝගීකමට ජීවිතේ තමයි එතන රැකෙන්නේ වෙන කාගේ ජීවිතේ නෙමෙයි ඒක මේ කියන්නේ ඒක විශේෂයෙන් උදව්වක් වශයෙන් කරන්න ඕනේ දෙයක් නෙමෙයි ඒක තමයි පැවැත්ම හදාගන්න ඕනි දේ. දැන් තරංග මේ මතක ඇති පහුගිය සති වලත් ප්‍රේණා ජයසූරිය මහත්මයා කිව්ව අර බ්ලූ සෝන්ස් ගැන කිව්වනේ. ඒ කියන්නේ ඔවුන් ඒ ගම්මානවල ජීවත් වෙන මිනිසුන් බත් ටිකක් කෑවත් ඒ බත් වේල තුල 30%ක්ම තියෙන්නේ අමු ස්වභාවයෙන් යුතු දේවල්. ඒ කියන්නේ බණ්ඩක්ක ගත්තත් බාගෙට තවපපු හරි බණ්ඩක්කා. හරි වට්ටක්ක ගත්තත් එහෙමයි. එහෙම නැත්නම් පිපිඤ්ඤා සලාදයක්, ගොටුකොළ සලාදයක් මේ වගේ දේවල්. ඒ වගේ මම දැකලා තියෙනවා ප්‍රේණාත් මහත්මයා මේ අලිගැට පෙර එහෙම ගොඩක් ඔය විදේශ රටවල පාන් පෙත්තක් කෑවත් ඕන්නේ. පාන් පෙත්ත උඩින් තියාගන්නේ අලිගැට පෙර පෙති කීපයක්. ඒ වගේ අර මේ අපේ මං හිතන්නේ අපි ඒකට එච්චර හුරු වෙලා නැහැ. මම තව දැකලා තියෙනවා ඒ පාන් පෙත්තේ කෙසෙල් එහෙම පෙති කපලා ඒ විදිහට පාවිච්චි කරනවා. අර අලිගැට පෙර මේ වගේ දේවල් වලින් ලැබෙන ගුණාත්මක භාවය පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරමුද? ඔව් මං හිතා අලිගැට පෙර කියන එක තාමත්ම හොඳ මේ පළතුරක්. කන්නර අර කිව්වා වගේ අපි සමහරට සලාදයක් හදනකොට අලිගැට පෙර කියන එක ගොඩක් භාවිතා කරන දෙයක්. ඒකේ තියෙන අර සීනි ප්‍රමාණයත් අඩුයි. ඒත් එක්කම හොඳ පෝෂ්‍ය ගුණයක් ලැබෙනවා. ඒ වගේම තමයි වෙරළ ගෙඩියක් අනේක. නෙල්ලි ගෙඩියක් උදේට කන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් ගොඩක්ම ඔබේ අක්මාවටත් ගොඩක් හොඳයි බෑගටත් හොඳයි. ඒත් එක්කම දැන් අර ඔබේ පාවිච්චි කරනකොට අර ඒ කියන්නේ කහට තේ එකක් බ්ලැක් කොෆි කියන්නේ ඒ වගේ එකක්. ඒ කියන්නේ දවසට 15ක් විතර නෙවෙයි දවසට 2-3ක් බොන්න එක හොඳයි. ඒත් එක්කම ඔබේ ආහාරයට යොදා ගන්න පුළුවන් නම් ගොරකා. ඒ වගේම කුරුඳු. ඒ වගේම ඉඟුරු වගේ දේවල්. මේවා මම හිතන්නේ ලංකාවේ තියෙන දේවල් අපි එච්චරම සැලකිලිමත් වෙන්නේ නැති දේවල්. හැබැයි මේ වගේ දේවල් ගොරකා වගේ දෙයකින් ඒ කියන්නේ මොකක්ද? ගොරකාගේ දෙයක් ඇතරම ඔබේ අක්මාවට ඉතාමත් ගුණදායක දෙයක්. මේ කියන්නේ ගොරක අපි ගානක් කරන් කන්න කියන එක නෙවෙයි. අපි කෑම වලට දානවනේ සාමාන්‍යයෙන්. ඔව් සාමාන්‍යයෙන් ගොරක කෑල්ලක්. කුරුඳු එහෙම දානවනේ පරිප්පුවක් හදනකොට එහෙම. ඔව් කුරුඳු කියන එකත් ඔබේ අර මේ ෆැට් කියන එක කියන්නේ මේ දේ දහනය කරන්න ගොඩක් හොඳ දෙයක්. ඔබ දැන් කහට එකක් බොනවා නම් කුරුඳු පොත්තක් වගේ දාගන්න පුළුවන් නම් ඒකෙන් ඔබට තේරෙනවා ඇති ඔබේ අර ඇඟ පිරිසුදු වෙනවා. මේ කියන ඔබේ මේ දේ ඉවත් කරලා පිරිසුදු කරන්න පුළුවන් දෙයක්. ඒත් එක්කම ඉඟුරු කියන දේ ඒත් එක්කම පල්තුරු වශයෙන් ගත්තොත් අර මම කිව්වාගේ නෙල්ලි වෙරළු වගේ දෙයක් ගොඩක්ම හොඳයි. ඉතින් මේ දේ පුළුවන් තරම් මම හිතන්නේ අර අපි සමහර නිකන් අර අනවශ්‍ය දෙයට වියදම් කරන සල්ලි ඒ කියන්නේ සමහර නිකන් අර හොඳ ආහාර කියලා අපි නරක දේවල් කනවනේ. ලොකු ගණන් දීලා මේක තමයි ළමයින්ට මේවා සොසේජ්ජක්වත් අරන් දුන්න නැත්නම් වැඩක් නැහැ වගේ කියලා අපි හිතන දේවල් නවත්තලා ඔබට අර වගේ ආහාර දෙයකට යන්න පුළුවන් නම් ඒකෙන් දීර්ඝායුෂ සහ නිරෝගී බව විශේෂයෙන් මම හිතන්නේ අර තරංග කිව්වා වගේ අර බෝනෝනි රෝග ඒ කියන්නේ පිළිකා වගේ රෝග ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම දැන් අර සීනි සම්බන්ධයෙන් ඇතිවන දේවල් ඒ වගේ වැඩි වෙලා තියෙනක ඔබට ගොඩක් දුරට පාලනය කරගන්න පුළුවන් වෙයි. මේ වගේ අර අපි කලින් කිව්වා කෑම જાති සම්බන්ධයෙන් ගොඩක් මේක තව දුරටත් මම හිතන්නේ ඔබට පළපුරුදු වෛද්‍යවරයෙක් හරි ඩයටිෂියන් ලිනේ වගේ එක කතා කරලා හදාගන්න පුළුවන් මොකද්ද ඔබට අවශ්‍ය ආහාරය කියලා. හැබැයි සාමාන්‍යයෙන් ඔබ අර පුළුවන් තරම් ස්වභාවික රසයත් එක්ක ස්වභාවික දේ ගන්න කෑමට හෝ ගන්න පුරුදු වුණොත් කෘත්‍රිම දේවල් පුළුවන් තරම් අඩු කරන්න උත්සාහ කරොත් එහෙම මම හිතන්නේ ඔබේ නිරෝගී බවට ඒක ලොකු ශක්තියක් වෙයි කියලා. මම හිතන්නේ අපි ඔබ දැන් සමහර රාත්‍රී ආහාර වෙලා අරගෙන තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ දේවල් සම්බන්ධයෙන් අපි අර හිතනවනේ පොෂ් කෑම කෑවේ නැත්තම් නිකන් පොඩ්ඩක් නිකන් මදි වගේ කියලා ඒක පොඩ්ඩක් ෆොටෝ එකක් ගහලා දැම්ම නැත්තම් නිකන් මදි වගේ කියලා හිතනවනේ. දැන් හැබැයි ඔබටම තේරෙනවානේ ඔබේ දරුවන්ට ඔබ දෙන දේවල් කොච්චර හොඳයිද නරකයිද ඒ වගේ මොන වගේ බලපෑමක් තියෙන්නේ කොහොමද ඒ දරුවන් ඒ වගේ ආරක්ෂා කරගත යුතුයි. අය පළවෙනි පැය භාගය ඒ සම්බන්ධයෙන් වෙන් කළේ විශේෂයෙන්ම ඔබේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ බෝනවන් රෝග ඉහළ යමින් තිබෙනවා. ඒ අතරතුර දරුවනුත් ඉන්න බව ඔබ අමතක කරන්න එපා. Net FM Unlimited සතුට. බිඳුව 112 55 39 63 බොහෝ දෙනෙක් කතා කරන්න උත්සාහ කරනවා. ඒ වගේම අපේ WhatsApp අංකය 0711 95 95 95 ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. තරංග ආහාර රටාව වෙනස් කරගන්න ඇත්තටම බොහෝ දෙනෙක් උත්සාහ කරනවා කියලා අපිට පේනවා. අපි වුණත් ඒ උත්සාහය අතරින් හොඳ නෑ පවත්වාගෙන යන්න ඕනි. 2024 ආරම්භ කරනකොටම අපි ඔබට යෝජනා කරේ මේ අපි පටන් ගත්ත දේවල් අලුත් බලාපොරොත්තු අලුත් වෙන්න ඕනි කියලා හිතපු එක ඒ විදිහටම ඔබ පවත්වාගෙන යන උත්සාහ කරන්න. විටින් විට ප්‍රියනාත් මහත්මයාත් මේ වැඩසටහන කිව්වා අපිට දේවල් පටන් ගන්න හරි ලේසි වෙන්න පුළුවන්. හැබැයි ඒව පවත්වාගෙන යන්න තමයි අපිට අමාරු වෙන්නේ කියලා. ඇත්තටම ඒක අපි අත්දැකීමෙනුත් දන්නවනේ. ඉතින් මේ දේවලුත් ඔබට එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා තව ටිකක් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න කැප වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම අපි ආහාර ගැන කතා කරමින් හිටිය ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි හරි අපි දැන් ආහාර රටාව වෙනස් කරගත්ත කියමුකෝ ප්‍රේණත් මහත්මයා. තව මොනවද අපි අපේ පැවැත්මේ අපේ පුරුදුවල අපි වෙනස් කරගන්න ඕනි දේවල් විශේෂම දේවල් මොනවද? විශේෂයෙන්ම කසුනේ දැන් ඔබේ එනර්ජි ශක්තිය හරි කියන්නේ අඩු වෙන්න නොදී පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. දැන් මෙහෙම හිතමුකෝ දැන් ඔබ අපි හිතනවා අපි ශරීරය ගැන දන්නවා. ශරීරය තියෙනවා අපේ ඒතකොට මනස ගැන දන්නවා. දැන් මෙහෙම හිතමුකෝ අපි දැන් වාහනයක් ගමුකෝ. මෝටර රථයක් ගමු. දැන් මෝටර රථේ ඔබ දන්නවා මෝටර රථේ එන්ජිමක් තියෙනවා. මේ එන්ජිම අවශ්‍යද අපිට යන්න ගමනක් යන්න? අවශ්‍යයි. එන්ජිම අවශ්‍යයි. මේ එන්ජිම විතරක් තිබ්බොත් යන්න පුළුවන්ද? බෑනේ. බෑ. එන්ජිමට ඕනි රෝද තියෙන යම්කිසි සැකිල්ලක් ඕනි. සැකිල්ලක් ඕනි. මේ සැකිල්ල විතරක් තිබ්බොත් යන්න පුළුවන්. ඒත් බෑනේ. බෑ. එන්ජිමක් ඕනේ. ඒතර මේ එන්ජිමයි සැකිල්ලයි කියන්නේ ඊට රෝද දාලා රෝද කරකෙන්න ඕනේ වහලක් තියෙන ඒ රෝදහත් හයික වෙන්න චැසියක් තියෙන්න ඕනේ. එතකොට මම කිව්වොත් එහෙම මේ සැකිල්ල කියන්නේ ස්ට්‍රක්චර් එක තමයි අපේ ශරීරේ වාහනේ අර එන්ජිම තමයි මනස. හැබැයි මේ දෙකම තිබ්බොත් යන්න පුළුවන්ද? එන්ජිමක් තියෙනවා දැන් ඔබට වාහන සැකිල්ලකුත් තුන දැන් වාහනයක් යන්න පුළුවන්ද? බෑනේ තෙල් හැදුණා. තෙල් ඉන්ධන ඕනේ. ඒතර ඉන්ධන තමයි එනර්ජි කියන්නේ. එතකොට මේ දෙකේ සංකලනයක් තමයි එනර්ජි කියන එක. එතකොට ඒ සඳහා ඔබට මනසත් පාලනය කරගන්න ඕනේ, ශරීරෙත් යම්සි දෙයකට පාලනය කරගන්න ඕනේ. මේ එනර්ජි සිස්ටම් එක අපේ. ඒ කියන්නේ ශක්තිය කියන්නේ මේ බාහිර මේ කියන්නේ මේ එකෙන් භෞතිකව අපි තියෙන ශක්තිය නෙවෙයි. ඔබට ජීවිතයට අවශ්‍ය ශක්තිය පවත්වාගෙන මේ ශක්තිය මත තමයි ඔබේ ජීවිතය රඳී පවතින. ඒ කියන්නේ ඔබ තරුණව ඉන්නවද, ඔබ ළඩ වෙනවද, ඔබට කොච්චර දුරට දෙයක් කරන්න පුළුවන්ද, ඔබේ මනසෙන් කොච්චරක් ඔබට වැඩ ගන්න පුළුවන්ද. මේ මොකද ශරීරය කියන දේ එකයි. අවසාන වශයෙන් ගත්ත කාගේ ශරීරෙත් වෙනසක් නැහැ. දැන් තරංගටත් මේ ඉස්සරහ තියෙන දේ පේනවා, මටත් ඉස්සරහ තියෙන දේ පේනවා, කසුනටත් ඉස්සරහ තියෙන. ඒකේ වෙනසක් තියෙනවද? නෑ. නෑ. S2 තමයි බලන්නේ. ඔක්කොම අපි බලනවා කිව්වට අපි බලන්නේ නෑ ඇත්තටම. පේනවනේ. ද? තියෙන පරාසයක් පේනවා. දැන් කසුනට කිව්වොත් ආ කසුනගේ පිටිපස්සේ මොකද්ද තියෙන්නේ කියලා කිව්වොත් කියන්න පුළුවන්ද? බෑ. බෑ බලන්න බෑ. අපිට පේනවා, ඔබ දකිනවා. එතකොට දැන් හුස්ම ගන්නකොට ඔබ ළඟ තියෙන එක දැන් කසුනට කිව්වොත් එහෙම අලප කාමරේ හුස්ම ටික අරන් එන්න කියලා. එහෙම ගන්න බෑනේ. නේ? එතකොට ඇහෙනවා කියන එකත් එහෙමයි. එතකොට මේ ශාරීරික වෙනසක් නෑ ඇත්තටම. එතකොට මනස කියන එක ගත්තත් මේ මනසට තියෙන්නේ මොනවාද? මනසට අපේ තියෙන්නේ අපිට ලැබෙන දේවල්. ඔබ ඇහුවොත් දැක්කොත් ඒක ඔක්කොම එකයි. දැන් මෙතන තියෙන ශබ්දයක් තියෙනවා නම් ඒක කසුන්ටත් ඇහෙනවා, මටත් ඇහෙනවා, තරංගටත් ඇහෙනවා. වෙනසක් තියෙනවද ඒක? නෑ. දැන් මගේ කනට වෙනම කෑල්ලක් එනවා. එහෙම එකක් නෑ. නේ? එතකොට ඇහෙනවා කියන එකත් දැන් සංගීත සින්දුවක් දැම්මොත් දැන් පහුගිය සෙන් තියෙනවා. අපි තුන් දරාට මේක විදිහට මේක ඇහෙනවා. ඒතර මේක පුද්ගලයන් අතර කිසි වෙනසක් නෑ. මේක තමයි අපි මතක තබා යුතු දේ. ඒතර අපේ ශරීරය සහ දැන් කියන්න පුළුවන් කෙනෙක් අඟලක් උසයි, අඟලක් කොට එහෙම කියන්න පුළුවන්. නමුත් අපි පොදුවේ මේ සැකිල්ල ගත්තොත් එහෙම මේක වෙනසක් නෑ. එතකොට මනසේ වෙනසකුත් නෑ. ඒතර අපි තියෙන්නේ එහෙනම් මේ දෙකේ තුලින් ඇති වෙන එනර්ජි එක. ඒ කියන්නේ ඔබ මේක අර ෆුවල් වගේ, කියන්නේ වාහනයකට තෙල් වගේ. ඒතර මේක තමයි අපි හරියටම බැලන්ස් කරගන්න ඕනේ. මේ කොහොමද අපි අරන් යන්නේ කියන එක. ඒතර ඒ මත තමයි අර සියලු දේ, ආහාර, මේ සියලු දේ ඔබේ ගති පැවතුම් වල එකනකේ ප්‍රතිචාරය ඇතිවෙන්නේ ඒ මත. තුර මේකට අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. එකක් තමයි අපි අර මම සමහර කලින් සමහර දේවල් කියලා ඇති, ඒ කියන්නේ පරිසරය අපි හදා ගැනීම. තුරේ පරිසරයේ බාහිර පරිසරයක් තියෙන, බාහිර පරිසරය කියන්නේ ඔබ ඉන්නේ කොයි ස්ථානයකද, ඒකේ වායුව කොහමද, ඒකේ ගස් කොළන් තියෙනවද, ඒ වගේ. සහ විශේෂයෙන්ම ඔබ ආශ්‍රය කරන ඔබ ළඟ ඉන්න අය කවුද කියන එක වැදගත් වෙනවා. ඒකට මෙතනදී ඔබ පුළුවන් තරම් මේ ලෝ එනර්ජි, කියන්නේ එනර්ජි අඩු අයවකින් ඈත් වෙන්න පුළුවන්. හයි එනර්ජි කියන්නේ එනර්ජි වැඩි අයව ආශ්‍රය කරන්න පුළුවන් නම් ඔබේ එනර්ජි සිස්ටම් එකට ඒක බලපෑමක් වෙනවා. දැන් අපි හිතමු නිතරම බොහොම අර ඍණාත්මක දේවල් කතා කරන, ඍණාත්මක විදිහට ඉන්න කෙනෙක් ඉන්නවා කියමු. හැමදේම දකින්නේ සාඋන්ගේ දැන් අපි හිතමු ඒක සාමාන්‍ය හිතන්න පුළුවන් ඇඳුම් පැළඳුම් හරි, ඔවුන්ගේ චර්යාව හරි, ඔවුන්ගේ දැක්කමත් අපිට සමට තේරෙනවා නිකන් බොහොම නිකන් අර ලෝකෙම වෙච්ච වගේ ඉන්න. සහ කතා කරන්නේ දැන් අපි හිතමු කසුන කියනවා දැන් හෙට දවස අපි යමුදු හරිනේ. හිත ඉතින් වහින්න පුළුවන්නේ. මගේ හැමදෙස්සෙම නෙගටිව්. කියන්නේ ඍණාත්මකව හිතනවා. ඍණාත්මකව දකින්න. ඍණාත්මකව හිතන කියන්නේ මේක දැන් තරංග කිව්වොත් මම මේ අවුරුද්ද බලාපොරොත්තු වෙමින් ඉන්නවා මගේ ආදායම වැඩි කරගන්න. කොහෙද මේ ආර්ථිකෙත් එක්ක පිසුදාට මේක බෑ කිව්වොත් එහෙම අන්න එහෙම නෙවෙයි. කොහොමද කිව්වොත් ආව හොඳයි ඒක හරි ෂෝක් අපි වැඩි කරගන්න පුළුවන් ආට දක්ෂතා තියෙනවා ආට හැකියාව තියෙනවා කරලා බලන්න. ඔබ ගැන පොඩ්ඩක් ධනාත්මකව මොටිවේෂන් කරන අය. මොටිවේෂන් කරනවා කියන්නේ ඒක මේ බොරුවට කරන එකක් නෙවෙයි. හදවතින්ම. ඔවුන් තුළ ඒක තියෙනවා කියලා අපිට තේරෙන්න ඕනේ. අවුන් ගැඟය තුළ තියෙන දේ දෙන්න බෑනේ කොහොමද? එහෙම නැත්තම් දැන් නිකන් බොරුවට කියනවා නම් ආවුනේ කරන්න පුළුවන්. ඉතින් ඔයා කරන්න කියන එක නෙවෙයි. ඒක ඔබට වැටහෙයි ඔබ හරියටම එහෙම ඉන්නකොට ඒ කියන්නේ ඒ කියන්නේ ඔවුන් තුළ මේ එනර්ජි තියෙනවද කියන එක. දැන් ඇත්තටම මේ අර එතකොට ඒකට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීම. ඒ කියන්නේ ඔබ ජීවිතයත් ඒහා සම්බන්ධව සකස් කරගෙන දැන් ඔබට දැන් මම කලිනුත් කියවනේ දැන් ඔබේට තියෙන බලාපොරොත්තු ඔක්කොගෙම එකයි. දැන් තරංගත් කෝටිපතියෙක් වෙන්න කැමති, මමත් කැමති, කසුනිත් කැමති බලාපොරොත්තු කෙනෙක් ඔක්කොටම නිරෝගී වෙන්න කැමති නේ. ලෙඩ වෙන්න කැමති නෑනේ. නෑ. කසුනේ ලෙඩ වෙන්න කැමති නෑ. නෑ. හැබැයි උනාට අයිස්ක්‍රීම් කන්න කැමති කියලා කියමු. ඔව්. හැබැයි ඒ දෙක ගැලපෙනවද? නෑ. නෑ. ඒ දෙක ගැලපෙන්නේ නෑ. එතකොට ඔබට දැන් අපි හිතමු තරංග නිරෝගී වෙන්න කැමති. හැබැයි ව්‍යායාම කරන්න කැමති නෑ. ඒතර ඒ දෙක ගැලපෙන්නේ නෑ එතන. නේ? ඒතර තියෙන්නේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ බලාපොරොත්තුවේ ඔබට තියෙන සිහින මත නෙවෙයි. ඔබේ පුරුදු මත. ඒතර මේක තමයි වෙනස් කරගන්න ඕනේ. එතකොට දැන් කසුනිට ලෙඩවීම අඩු කරගන්න නම් මම කියන්නේ අයිස්ක්‍රීම් කන්න එපා කියන එක නෙවෙයි මම උදාහරණයක් කියන්නේ. අපි තුන් හැමදාම හැමතිස්සෙම අයිස්ක්‍රීම් කනවලු ඒක අඩු කරගන්න ඕනේ නැති කරගන්න ඕනේ. තරංගට නිරෝගී වෙන්න නම් ව්‍යායාම කරන්න වෙනවා. ඒතර එතන තමයි අපි වෙනස තියෙන්නේ. කියන්නේ අර සිහින තියෙන්න පුළුවන් ගොඩක්. බලාපොරොත්තු තියෙන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් අනේ මට තව ගොඩක් වැඩ තියෙනවා මට තව ගොඩක් ජීවත් වෙන්න ඕනේ කියලා. හැබැයි එහෙම හිතුවට විතරක් වැඩක් නෑ. ඒ සඳහා ඔබේ චර්යාව වෙනස් කරගන්න. වෙනස් කරගන්න. ඒතර චර්යාව වෙනස් කර ගැනීමද ගොඩක් දේවල් තියෙනවා. සමහර දේවල් ඔබට සමහර දේවල් අතාරින්න සිද්ධ වෙනවා. පුද්ගලයෝ කියන්නකො. පුද්ගල වශයෙන් සමහර පුද්ගලයෝ ඔබට අතාරින්න සිද්ධ වෙයි. එතකොට සමහර පුරුදු අතාරින්න සිද්ධ වෙයි. සමහර කෑම අතාරින්න සිද්ධ වෙයි. සමහර බැඳීම් අතාරින්න සිද්ධ වෙයි. සංස්කෘතිමය වශයෙන් අපිට තියෙන රාමු සමහරට අතාරින්න සිද්ධ වෙයි. එතකොට හැබැයි අපි තියෙන්න ඕනේ ඒ සඳහා ඔබට අවශ්‍යතාවයක් තියෙනවා. ඔබට ඒ කියන්නේ ඔබට සිහිනයක් තියෙනවනේ. සිහිනට යන මාවතක් ඔබ තුළ තියෙන්න ඕනේ. ඒ නිසා දැන් අපි හිතමු ඒකම ගත්තොත් එහෙම දරුවෙක් නිරෝගී වෙන්නට අම්මලා තාත්තලා කැමති. හැබැයි ඉල්ලන අපි හිතමු බීම දෙනවා, පැණි බීම හැමදාම බොන්න දෙනවා ආදරයට. ඒකට ඒ දෙක ගැලපෙන්නේ නැහැ. ඒ තුළින් ඒ වගේ දෙයක් තුළින් ශරීරයේ රෝගී වීම තුළින් නුත් ඔබේ එනර්ජි. ඒ කියන්නේ දැන් ඒක හරියට මේ ෂොක්ස් ඒ කියන්නේ වාහනේ දැන් ෂොක්ස් හරි නෑ. එහෙම නැත්නම් මොන හරි මේ යට දිරලා. එතකොට ඔබට වාහනේ දැන් ඕනෙ විදිහට යන්න පුළුවන්ද? දුර්වලයිනේ. දුර්වලයි. දැන් මේක ජෙසිය හොඳට තියෙන එන්ජිම පරණ වෙලා එහෙම නැත්නම් එන්ජිම වේස්ට් වෙලා ගොඩක්. ඒකට යන්නත් බෑ. නේ ඒතර අතල් වැඩ කරන්නේ නේ. ඒ වගේ ප්‍රශ්නයක් මතුන. ඒ වගේ තමයි මේක ජීවිතය කියන්නේ. මේකේ සම්පරතාවය රැක ගැනීම, බැලන්ස් එක රැක ගැනීම වැදගත්. ඒකට මේ සම්පරතාවය රැක ගැනීමේදී ඒ සඳහා යම්කිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. වැඩපිළිවෙලට අනුගත ඒ කියන්නේ වැඩපිළිවෙල සඳහා අපි යම්කිසි කැපවීමක් තියෙන්න ඕනේ. ඉතින් ඒක වැදගත්. මම අද කියපු මේ කෑම ಜಾති ගැන වුණත් ඉතින් ඔක අහලා නිකන් ඉන්න පුළුවන්. අනේ මට කොච්චර කරත් අයිස්ක්‍රීම් නැතුව බෑනේ වගේ එකක්. හිතුවොත් එහෙම එතන ඉහා කරන්න බෑකට අත තියෙනකොට ඔබට තියෙන්නේ නැහැ මේක මම කලින් මම සතියේ දවසේ කරන්නේ ඒක ඊටම හොඳ උපක්‍රමයක් මම දැක්කා Facebook එකේ මේ දවස්වල යන post එකක් මේ මට කෑම පාලනය කරන්න පුළුවන් කෑම දැක්කම මාව පාලනය කරගන්න බෑ කියලා post එකක් කරලා තියලා ඒ වගේ දේවල් වෙන්නේ අපිට නේ දැක්කම ඇදලා යනවා කෑම කියන එක ඇත්තටම කෑම කියන එකත් අර අපි දකින්නවා ඇහෙනවා ඒ වගේ දෙයක් තමයි මේ කෑම කියන එකත් ලස්සනට හොඳට ඇහැට දැක්කහම නේ අතර බඩට ගියාම පස්සේ වැඩක් නැහැ නේද නේ අපි දිවෙන් යනකම් විතරනේ අපේ රස තියෙන්නේ නමුත් ඒකෙන් මම කියන්නේ රසවත් ආහාර ගන්න එපා කියන එක නෙවෙයි නමුත් ඒ සඳහා යම් පාලනයක් තියන්න යම් කිසි ගේමක් ඇති කරගන්න මේක මේ මම මේවා මේ පැන් රාක් කෑවේ නැත්තම් මට මොකක්වත් වෙන්නේ කියන්නේ පැන් රාක් කෑමෙන් මට හොඳක් නෙවෙයිනේ වෙන්නේ කියන්නේ පැන් රාක් කන්න එපා කියනවා නෙවෙයි නමුත් මම කියන අධික ලෙස ඔබ පැණි බීම් වල දැන් සමහර ඉන්නවා අර ඒ බීම් වලට අධික ලෙස හැබැයි වෙච්චා ඉන්නවා. ඔව්. මේක නිකන් අර මත් පැන් වලට එහෙම නැත්තම් දුම් පාන්ට හැබැයි වුණා වගේ අය ඉන්නවනේ. ඔව්. ඒ නිසා ඒ හැබැයි වීම මොන දේ වුණත් නතර කරන්න යම් ඒක ළමා කාලේ ඉඳන්ම පුරුදු කරන්න අර කිසිම දෙයක් ගොඩාක් දුෂ්කර කරන්නත් එපා කිසිම දෙයක් ගොඩාක් ලේසි කරන්නත් එපා. හ්ම්. ඉතා දුෂ්කර වුණොත් ඔබ කරන්නේ නැහැ ඒක. ඔව්. වදයක් වෙනවා කරදරයක් වෙනවා. එතකොට ඒක පවත්වා ඉන්න බෑ. ඉතා ලේසි වුණොත් ඔබ ඒකට හැබ්බැහි වෙනවා. ඒකට පුරුදු වෙනවා. හ්ම්. නේ? ඒතර ඒ පුරුදු වුණාට පස්සේ එතනින් මෙදෙන්න හරි අමාරුයි ආපහු. ඉතා ලේසියෙන් ඔබ ජීවිතය ගත කරන්න හදනවා. ලේසියෙන් ජීවිතය ගත කරන්න හැදුවම එකක් තමයි ඔබේ මොළේ පැත්තනොත් ඔබට කිසිම අභියෝගයක් නෑ නේද? ඔබ නිකන් නිද්‍රාශීලී වෙනවා. ඔබ නිකන් ඔබේ මොළේටත් වැඩක් නෑ. නිකන් ඔක්කොම නිකන් අර හිතන පතන දේ හම්බුනොත් එහෙම ගුලි තුනක් හම්බෙලා මට කෑම වරෙන් ඇඳුම් වරෙන් වගේ කිව්වොත් එහෙම ඔබට ඉතින් එහාට ඔබේ මොළේට කරන්න දෙයක් නෑ නේ. අයිතින් කෑම වරෙන් කිනොට කෑම වෙනවා. ඇඳුම් වරෙන් කිනොට ඇඳුම් වෙනවා නේ. මාව අතෙන්ද ගිහින් දාන්න කිව්වම මෙතෙන්ද යනවා. හ්ම්. එහෙමනොත් කොහොමද ජීවිතේ? තේරුම් ගන්න අපේ දිනවල. එතකොට ඒ වගේම කරන්න බැයි නම් ඔබ හිතනවා ඔබට ඒක කිසිසේත් කරන්න බෑ. ඔබ ආසයි ගමනක් යන්න ඔබට යන්න හිතන්නවත් බෑ. එතකොටත් ජීවිතේ පා වෙනවා. ඒ නිසා ඒක ළමා කාලේ ඉඳන්ම පුරුදු කරන්න. දැන් ඒකට උදාහරණයක් කිව්වොත් එහෙම දැන් ළමෙක් ඉල්ලනවා අපි හිතමු අය කසුණගේ උදාහරණයක් ගත්තොත් එහෙම අයිස්ක්‍රීම් ඉල්ලන හැමදාම. ඔව්. එතකොට දැන් දෙකයිනේ තියෙන්නේ. එකක් අරන් දෙනවා. එහෙම නැත්තම් බෑ කියනවා. මම කියන්නේ මේ දෙකම නැතුව ඒකට ඉතා අමාරු කරන්න දෙන්නෙම නැහැ. කිව්වොත් මොකක්ද ඒක ඉතා අමාරු එක. හාකේ එක්පන්ට අරන් දුන්නොත් ඉතා ලේසි එක. ඒතර මේ එතන අතර ඒ ළමයාට විකල්පයක් දෙන්න ඕනේ. හරි. මම අයිස්ක්‍රීම් එකක් අරන් දෙනවා. හැබැයි මෙන්න මේ වැඩ ටික කරලා ඉවර කරන්න ඕනේ. කියන්නේ අපි තුන් සතියේ වෙලා ටික වුණාම අපිට අයිස්ක්‍රීම් එකක් ගන්න පුළුවන්. එතකොට එහෙම නැත්තම් තියෙන්න ඕනේ රයිට් හොඳයි. ඔබට අයිස්ක්‍රීම් එකක් කරන් දෙන්නත් පුළුවන්. අපිට සෙනසුරාද අපි මොහොතට යන්නත් පුළුවන්. මොකද කැමති? හ්ම්. ඒතකොට ළමයට විකල්පයක් තියෙනවා. ටික ගන්න. ඔබට අයිස්ක්‍රීම් එකක් කරන් දෙනවද? ඒ සල්ලි ඔක්කොම එකතු කරලා අපිට සෙල්ලම් බඩුවක් කරන් දෙනවද? හ්ම්. හැබැයි අර සල්ලි එකතු කරලා අයිස්ක්‍රීම් එකක් අපි තුන් රුපියල් 100යි කියලා. අපි රුපියල් 1000ක් එකතු කළා මම මෙන්න මේ දේ අරන් දෙනවා. මොකක්ද විකල්පේ? ඒතර ළමයාට තියෙන MC තීරණයක් ගන්න. ඒ ළමයාට එතකොට සම්පූර්ණ ප්‍රතික්ෂේප කළලත් නෑ. ඒ කියන්නේ නෑ මම අරන් දෙන්නෙම නෑ කියලාත් නෑ. කිව්ව ගමන් අරන් දීලත් නෑ. අර විකල්පේ අමාරු ගොඩාක් අර සංකීර්ණ කළලත් නෑ. දැන් ඔබ ගිහිල්ලා විශ්වවිද්‍යාලේ ඩිග්‍රියක් ගත්තම මම අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්න ගියොත් ඒක ප්‍රායෝගික නෑ. නේ ඒ ගොඩාක් දුර වෙන්නත් එපා ගොඩාක් ළඟ වෙන්නත් එපා ලේසි වෙන්නත් එපා අමාරු වෙන්නත් එපා ඒක යම්සි ඒ දරුවාට කරන්න පුළුවන් වෙන්න ඕනේ හැබැයි කරන එක ඉතාලම ලේසියෙන් කරන්න පුළුවන්ක් නෙවෙයි සාමාන්‍යයෙන් යම්සි ශක්තියක් යොදන්න පුළුවන් මම කියන්නේ ඔබේ මනසට ඔබ දෙනකොටත් ඒක දරුවෙකුට දෙන එකක් පමණක් නෙවෙයි ඔබේ මනසට ඔබ දෙනකොටත් ඔබ ඒ වගේ කරන්න බැරිම දේවල් කරන්න යන්නත් එපා දැන් කසන අයිස්ක්‍රීම් කන්න කැමති නම් නෑ මම මේ මොහොතේ නම් කන්නේ නැහැ කියලා කිව්වොත් සමහරට ඒකටයක් දැඩි පීඩනයක් වෙනවා. හරි. නෑ ඔය මොනා කිව්වත් ඉතින් මම මේක හැමදාම කන්න ඕනේ කිව්වොත් ඒක ඔබට එතනින් එහාට ආයි තීරණයක් ගන්න බෑ. මොකද දැන් ඔබට එතන මිදෙන්න බෑනේ. ඔබ හිතනවා රයිට් මට විකල්ප දෙකක් තියෙනවා මේකේ මම මේ සල්ලි එකතු කරලා මම ගවුමක් ගන්නවද නැත්නම් අයිස්ක්‍රීම් කනවද? දැන් ඔබට විකල්ප දෙකක් තියෙනවා. ඔබ එකෙන් තීරණය ගන්නවා රයිට් මම මොකද යන්නේ? ඊසෝ හිතම අයිස්ක්‍රීම් ටිකක් නැවතර ගවුමක් ගන්නවා. ශාහර් ලස්සනයි නේද? කසුනේ ඔෆිසරට આવත් කන ශාහර් ලස්සන ගවුම. ඔන්න ඔබට හිතනවා මං හරි තීරණයක් ගත්තා. හොඳ වෙලාවට නේ දැන් කායි වණන් අරක කාලේ ඉවරයි දැන් මට මේක තියෙනවා. දැන් ඔබේ මොලේට දැන් හිතෙනවා මම ගත්ත තීරණයක්. දැන් එතකොට ඔබට ඔබේ මොලේටත් ආපහු ඊළඟ තීරණයේදී පහසු වෙනවා. දැන් දරුවෙකුටත් එහෙමයි. දරුවෙකුට එහෙම විකල්ප දෙකක් වගේ දේ විකල්ප පහක් විතර දෙන්නත් එපා. ඒතර විකල්ප පහක් 10ක් දුන්නා මවුන්ට හරිම අමාරුයි ඒක. කලමනාකරණය කරගන්න. ඒ නිසා විකල්ප දෙකක් දරුවෙකුට විකල්ප දෙකක් වැඩිහිටියෙකුට විකල්ප තුනක් විතර කමන්නේ. අපිට විකල්ප තුනක් තියෙනවාද? ඒතකොට විකල්ප තුන අතරින් ඔබ තෝරන මොකද්ද? වඩා බර තැබීමක් කළා තෝරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔබේ චර්යාව අර තීරණ ගැනීමේදී චර්යාව අර ටිකක් අපි කියන ටිකක් තර්කානුකූල සහ රෂනලයිස් කරනවා කියන්නේ අපි නිකන් පොඩ්ඩක් අර නිකන් හිතන දේ කරන්නත් එපා. හිතන දේ නැතුව නිකන් තර්කානුකූලව දැඩි මතධාරී වෙන්න නැතුව. ඔව් දැඩි මතධාරී නෑ මේක කියන්නේම නෑ මම මේක බලන්නේවත් නෑ. ඉදිහා වගේ කිව්වොත් එහෙම හොරෙන් හරි බලන්න හිතනවා. නේ? සායක කැඩුනොත් එහෙම හරි අමාරුයි ආපහු ඊට පස්සේ ඒක ආපහු නැවත එතෙන්ද ඇති කරන්න අමාරුයි ඒක. අර මේ කාබනික පොහොර වගේ. ඔව්. නේ? දැන් කාබනික පොහොර හොඳයි හොඳයි කියලා හිතන එකපාර මේ කාබනික පොහොර දාන්න ගිහලා ඒක බැරි වුණොත් එහෙම ආයි දාන්න හරිම අමාරුයි. අමාරුයි. නේ? ඉතින් ඒක ජීවිතේදීත් ඔබ පාඩමක් කරගන්න මේක ඔබේ දරුවන්ට ඔබේ අනිත් අයට කියලා දෙන ගමන් ඔබේ මනසටත් ඔබ ඒක ඔබේ මොළයටත් දෙන්න. හැමතිස්සෙම ඔබට තීරණ එකදී විකල්ප දෙකක්වත් අඩුම ගන්න හොයන්නේ. විකල්ප දෙකෙන් ඔබට මොකද්ද හොඳ විකල්පය? ඔබ අඩුම ගන්න ගමනක් යනකොට උනත් පාරවල් දෙකක් තියෙනවනම් පාරවල් දෙකෙන් පොඩ්ඩක් බලන්න මේකෙන් මේක යනවා මේකෙන් ගියොත් අනිත් එකෙන් එන්න පුළුවන් නේ. නිකන් අර අපි හැමදාම යන පාරේ අනිත් පාරේ යන්න අපි පුරුදු පාරණ කියලා ඒකෙම යන්න ඕනේ නැහැ. ඒතකොට මේ මොලේට නිකන් ඒක ඔබ අලුත් දෙයක් දකින්නේ නැහනේ අඩුම ගානේ. නේ? අර වෙන පාරක් ගිහලා පොඩක් වැරදුනත් අඩුම වශයෙන් ඔබ අලුත් දෙයක් හරි දකිනවා. ඔව්. සා ඒකේ අර අනිත් එක මං ගත්ත එනර්ජි ගත්තම ඒකේ නරක දෙයට වඩා හොඳ දෙයක් දකින්න. අඩු වශයෙන් ඒ අලුත් පාරේ යනකොට ඔබ වැවක් දකින්න පුළුවන් කුඹරක් දකින්න පුළුවන්. නේ? නැත්තම් ගියොත් අයියෝ මේ කරකට 2 කිලෝමීටරක් වැඩි අපරාධි මං මේකේ ආවේ මේකේ වලක් තිබ්බා අරගෙන වලක් නැහැ. එහෙම දැන් ඔබ ඒ පාරේ ඇවිල්ලා ඉවරනේ. ආට පස්සේ ඒකේ බලන්න ඔබ නොදැක්ක දෙයක් ඔබ දකිනවා. නේ ලස්සන ගහක් වෙන්න පුළුවන් මලක් වෙන්න පුළුවන් වැවක් වෙන්න පුළුවන් කුඹරක් වෙන්න පුළුවන් ඔබ මොකක් හරි අලුත් දෙයක් දකිනවා ඒකේ. ඒතර මේ වගේ ඔබේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් නම් ජීවිතේ හැමතිස්සෙම හිතන්න ඔබේ අර ෆුවල් ඒ කියන්නේ ඔබේ ඉන්ධන වලට මොකද වෙන්නේ ඔබේ මේ හැසිරීමේ ඒක හොඳක්ද වෙන්නේ? එහෙම නැත්නම් ඒ ඉන්ධන නිකන් දහණය කරගැනීම අපද යනවාද කියලා. ඔබ කියන්නේ දැන් අපි අනිත් දේවල් වලට සැලසුම් හදා ගන්නවා ජීවිතේ ජය ගන්න නම් ව්‍යාපාර වෙන්න පුළුවන් මොන හරි දෙයක්. ඒ වගේම අපි කෑම වලට ඒතර අපි කරන පුරුදු වලට ඒවටත් සැලසුමක් හදා ගන්න ඒකටත් විකල්පයක් හෝ දෙකක් අපි සාමාන්‍යයෙන් දැන් වැඩක් කරද්දී කියනවා රයිට් පොඩි මේක වුණොත් එහෙම මේක කරමු කියලා පොඩි අපි කියනනේ දෙවෙනි plan එකක් තියෙනවා කියලා අපි second plan එකකට යනවා. ඒ වගේම කෑම වලට පොයි පුරුදු වලටත් එහෙම plan එකක් කරමු කර හදා ගන්න සැලසුමකට අනුව යන්න කියලාද ඔබ කියන්නේ? ඔව් ඇත්තටම ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් දැන් අපි ගෙදරදී වුණත් දරුවෙකුට වුණත් නිකම්ම කරන්නේ නැතුව දැන් දරුවාට දෙන්න පුළුවන් විකල්පයක් අද මාළු කනවද බිත්තර කනවද? එහෙම. ඔව් එතකොට දරුවා කියේ අද අපි එහෙනම් මාළු කම එහෙනම් බිත්තර කම මොකක් හරි අපි හිතමුකෝ. ඔව්. එතකොට දරුවාට තීරණ ගැනීමේ හැකියාවකුත් ලැබෙනවා. සහ දරුවාට එතකොට උන්ට අර විකල්ප තෝරා ගැනීමේදී අනිත් දේ තමයි අර හැමතිස්සෙම අහිමිවීම කියන එක ඒ කියන්නේ නෑ කියන එකට වඩා විකල්ප තෝරා ගැනීම තමයි ඔවුන්ට ඒ ධනාත්මක පැත්තක් එන්නේ. ඒ කියන්නේ මේකත් වෙන මේකත් වෙන ඒකෙන් වඩා හොඳ මොකක්ද කියලා ඔවුන්ට තේරීමක් ලක් වෙනවා. ඒකට නැති වුණා හිමි වුණා කියලා හිතෙන්නේ නෑ. නෑ දැන් ඔබට අනිත් පැත්තෙන් තියෙන්නේ දෙකම දෙනවා. දෙකම දුන්නොත් එහෙම මොකද වෙන්නේ? උන්ට තෝරා ගැනීමක් අවශ්‍ය නැහැ. ඒක ඔක්කොම හම්බ වෙනවා. ඒකට ආපහු තීරණ ගැනීම සහ මොලේට අර ටූ කම්ෆර්ට් කියන අපි ඒක ඕනට සපහසු. සපහසු වැඩි. ඒකට අනිත් පැත්තේ නෑ ඔබට මොකක්වත් දෙන්නේ නැහැ. නැත්තම් කිව්වම ආපහු ඔන්න පරාජිත තත්වයකටපත් වෙනවා. ඒ නිසා අර අපිට විකල්ප වලට යන්න පුළුවන් නම් විකල්ප අඳුනා ගන්න පුළුවන් නම් ඒක තීරණ ගැනීමට ශක්තියක් ලබා දෙන්න පුළුවන් නම් සහර අර නැවත කියන්නේ වඩා අමාරුත් නැති හැබැයි ඊටම ලේසිත් නැති මැද තැනකට එන්න මැද තැනක ඔබට ඉන්න පුළුවන් නම් ඒතර ජීවිතේ ඒ කියන්නේ ජීවිතය ඇත්තටම ටිකක් සුන්දරයි. ඒ කියන්නේ මේ ඒ කියන්නේ අර එක්සයිට්මන්ට් එකක් නැත්තනේ අලුත් දෙයක් කරේ නැත්තම් නිකන් පොඩි එහෙම නැත්නම් ජීවිතේ හරිම කම්මැලි නේද? බෝරින් කියලා කියන්නේ අපිනේ. ඔබ නිකන් හරි අලුත් දෙයකට යොමු වුණොත් එහෙම නිකන් පොඩි අපි කියන එක්සයිට්මන්ට් කියලා. ඉතින් එහෙම යොමු වෙන්නේ නැතුව අර ඒකාකාරීවම හිතුවොත් ඔබ අර ඉන්න තැනම ඉල්ලලා හිටියත් ඔබට නම් ජීවිතේ අපිට හැමදේම නිකන් අර ක්ලොක් වර්ක් කියන්නේ නිකන් අර ඔරලෝසු යනවා වගේ නිකන් හැමදේම හරි ගානට යනවා. ෆෝමැට් වගේ. ෆෝමැට් එකට. එතකොට ඔබේ ජීවිතේත් ඒත් එපා වෙනවා. කිසි දෙයක් වෙන්නේ නැහැ. කරන්න හදන ඔක්කොම වෙන්නේ නැත්තම් ඒත් එපා වෙනවා. ඒතර මේ දෙකේ සමතුලිතතාවයක් තියෙනවා. සමහර ඒවා හරියනවා, සමහර නැති වෙනවා. සමහර ඔබ විකල්ප අරගෙන එකක් ගත්තම ඒ විකල්පේ වැරදින්න පුළුවන්. එකක් හරියන්න පුළුවන්. ඉතින් ලොකු අභියෝගයක් එතනට එන්න පුළුවන්. ඔව්. ඉතින් එතකොට දෙයක් හරි ගියාට පස්සේ දැන් ඔබ අලුත් පාර කරනකොට ඔබ දකිනවා මල් පැල විකුණන තැන. ඔබ මල් පැල ටිකක් ගේනවා. ඒක ඉන්දනවා. දැන් ලස්සනට මල් එනවා. ඔබ හිතනවා මේක මටත් විකුණන්න පුළුවන් කියලා. ඔකේ අපි දන්නේ නැහැ. තව ඒ වගේ අවස්ථා ගොඩක් ඔබට එන්න පුළුවන් ඉතින්. ඉතින් නැවත අර සරලව කිව්වොත් එහෙම ජීවිතේ ගොඩාක් බැරාරුම් කරගන්නත් එපා, ගොඩාක් ලේසි කරගන්නත් එපා. මැද ඉන්න. ඔබත් සැලසුමක් හදාගන්න අද ඉඳන්. සාමාන්‍යයෙන් අපි අවුරුද්ද පටන් ගද්දී සැලසුම් ගැන කතා කරනවා, ධනාත්මක දේවල් ගැන කතා කරනවා. මම හිතන්නේ මේ වගේ දෙයක් ඔබට සමහරවිට ඔබ කොච්චර ඇහුවත් සමහරට තියෙන්නේ නැතුව ඇති. ඒක ඔබේ කැම වලට, ඔබේ ගමන් බිමන් වලට, ඇඳුම් වලට විකල්ප දෙකක් තියාගන්න. එකක් හරි ගියේ නැත්නම් මේක හරි තියෙනවා කියලා ඔබට හිතෙනවනේ. තියනවා මොකක් හරි දෙයක් කියලා හිතාගත්තාම ඔබට අවුරුද්දම තියෙවි. අපි මේ වැඩසටහනේ ඔබේ ප්‍රශ්න වලට අවස්ථාව දෙන වෙලාව අපිට ලැබිලා තියෙන WhatsApp හරහා ප්‍රශ්න කිහිපයක් අපේ මේ පුරුදු ගැනනේ ප්‍රේණා ජයසූරිය මහත්මයා කතා කළේ. ඒකෙදි මේ එක්තරා අපේ අසන්න එක අහලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ නිින්ද සම්බන්ධයෙන්. ඔහු අහන දේ තමයි මේ දැන් පැය 8ක නිින්ද කොහෙන්ද පටන් ගන්න ඕනේ? ඒ කියන්නේ රෑ එකට පටන් එක පාන්දර එකට විතර නිදියගෙන උදේ 9ට නැගිටින්න එකද හොඳ? නැත්නම් 9 උදේ රෑ 9 විතර නිදියගෙන පාන්දර 5ට විතර නැගිටින්න එක හොඳ? මේ පැය 8 කියන එක අපි කොහොමද ගණනය කරගන්න කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් පළවෙනි කාරණේ පැය 8ම කියන එක අවශ්‍ය නැහැ කියන එක තමයි මෑතක සාගනමෙල් තියෙන පැය 6ක් වගේ 6කට වැඩියෙන් කියන එක. මේකවර පොඩි දරුවෙක්ගේ හැම වෙනස් වෙන්න බලා මම කියන්නේ සානිරෝගී වැඩිහිටියෙක්ගේ. මේකේ ප්‍රධානම වැදගත්ම දේ තමයි ඔබ නිදාගන්නා වේලාවේ යම්කිසි ක්‍රමවත් බවක්. ඒ කියන්නේ හරියටම වෙලාව නෙවෙයි නමුත් කවුලුවක් තබා ගැනීම. ඒ කියන්නේ රෑ 10කේමකෝ අපි හිතනවා 9ත් 11ත් අතර වගේ නිදා ගන්නවා කියලා. ඒ කියන්නේ හැමදාම එක දිගට මේක කරන්නද? ඒක පුළුවන් තරම් එක කවුලුවක එක ස්ලීප් පැටර්න් එකක් කියලා කියනවා අපි. ඒ කියන්නේ ඔබේ නිදා ගන්න කාල සීමාව ලොකු වෙනසක්. දැන් අද රෑ 10ට නිදා ගන්නවා, හෙට හවස 4ට නිදා ගන්නවා. අතරව නිින්ද යන්නේත් නැහැ. අනිත් ඊළඟ දවසේ රෑ 2ට නිදා ගන්නවා කියනොත් එහෙම ඔබට ඒක හොඳ නිින්දක් යොදා ගන්න අමාරුයි. ඒ නිසා දල වශයෙන් යම්කිසි කාල සීමාවක් තියාගන්න. ඒක ගොඩක්ම හොඳ එක තමයි රෑ 10ත් උදේ 4ත් වගේ. මොකද සාමාන්‍යයෙන් දැන් මේක අර ඇමරිකාවේ මැරයින්ස් මට මතක හැටියට ඒ කියන්නේ මේ උන්ගේ හමුදාවේ ඉන්න හොඳම නේවි සීල්ස් කියලා එහෙම කියන්නේ. ඒගොල්ල කරපු පරිශනක තියෙන උදේ 4:00 තමයි නැගිටින්න හොඳම වෙලාව කියන එක. ඒතර ඔබ 4:00 ගත්තොත් එහෙම හරි 5 කියලා කියමුකෝ අපි. ඒට කලින් පැය 6ක් හරි 8ක් හරි ගන්න නිදා ගන්න. ඒක තමයි හොඳම වෙලාව. 5 ඉඳන් කලින් ගන්න නම් ඉවරයි. පැය 6ක් 6:00 ගන්න ගත්තොත් 4:00 ඒ වගේ හිතන්න මේ අවදි වෙන වෙලාව. අපිට තවත් ඉන්නවා දුරකථනයෙන් කෙනෙක්. අයිබෝන් ඔබේ ප්‍රශ්නේ අපිට කියන්න. මම මෙලබනාතෙන් ඉන්නවා පාල. ඔව් කියන්න. මම කියන්නේ දැන් ඉතර ගැඹුරු තේ බදිනේ ආහාර ගුණය කිව්වනේ ඉතර ගොඩක් අය පාවිච්චි කරේ දොඩෝල් කැවුම් ඒවා ගැඹුරු තේ බදපුවානේ අර ඒ ගැන පොඩි විස්තරයක් දැනගන්න ඕනේ කියලා තමයි ඒක පාන්නේ ඒ කියන්නේ ගැඹුරු තේ බදින කෑම හොඳ නෑ කියනවා හැබැයි ඉස්සර මිනිස්සු දොඩෝල් කෑවා කැවුම් කෑවා ඒකට මොකක්ද ඔබ කියන්නේ කියලා දැන් හැදි කැවුම් කැවුම් වගේ දේවල් ගැඹුරු සාමාන්‍ය ඔබ ආහාරයට ඔබේ ප්‍රධාන ආහාරයට ගන්න නෑනේ කැවුම් හරි දොඩෝල් හරි ඒව සාමාන්‍යයෙන් අවුරුදු කාලේ හරි මොකක් හරි විශේෂිත අවස්ථාවකනේ තේ හැම ගත්තර කමක් නැහැ හැබැයි දෙවෙනි කාරණේ තමයි අපි අර ඉස්සර කරපු දේවල්ම කරන්න යන්න එපා මොකද ඉස්සර කරපු කුඹරක් කොටන එකත් එහෙම නම් කරන්න ඕනේ නේ ඔව් දැන් ඉස්සර මිනිස්සු කාපුදු විදිහට අපි කන්න යනවා නම් ඉස්සර මිනිස්සුගේ චර්යාවත් අපි ඒ විදිහට කරන්න එපා ඒකට එහෙම නම් දවසට කිලෝමීටර් 5ක් 6ක් ඇවිදින්න ඕනේ අතේ පය වැඩ කරන්න ඕනේ නේ එතකොට ආහාර ගන්නකොට දැන් පිටිනම් කොටලා ගන්න ඕනේ මිරිස් වඹරන්න ඕනේ ඉතින් අපි ඒව කරන්නේ නැතුව අර මම දැක්කා මේ Facebook එකේ තියෙන අර ඇමරිකන් ටැක්ස් සෝමාලියන් සැලරි කියලා ටැක්ස් එක ඇමරිකාවේ ජීවිතේ සෝමාලියාවේ මේ පඩිය සෝමාලියාව කියලා ඉතින් ඒ වගේ අපි අර එක පැත්තක් විතරක් හෙව්වොත් එහෙම ඒ කාලේ මෙහෙම කවනේ දැන් බැයිද කියලා හැබැයි අනිත් හැම පැත්තම එහෙන එක බලන්න ඕනේ. එහෙම ජීවිතයක් ගත කරනවා නම් සමහරවිට ආහාර කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන පුළුවන්. මොකද උන්ගේ ශක්තිය, ජානමය ශක්තියම වැඩි ජීවිතේ. එතකොට හැබැයි ඒක අනිත් පැත්තේ කිසි දෙයක් නොකර අපි වාහනේ ගිහිල්ලා එහෙම නැත්නම් බස් එකේ ගිහිල්ලා එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කාර්යාලයක වැඩට පුරුදු වෙලා උදේ ඉඳන් ඉඳගෙන ඉඳලා එතකොට තියෙන ඔබ ඔබේ පුරුද්ද කියන එක අර පුරුද්ද කරන්න බෑනේ තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ ඔපචියුනිටි කොස්ට් එක කියන එක මේ ව්‍යාපාර වලට අපි ජීවිතේටත් එක අපි ඇප්ලයි කරගන්න ඕනේ ඔව් දැන් ඔපචියුනිටි කොස්ට් කියන්නේ අපි කියන අවස්ථික පිරිවැය කියලා එක සිංහලෙන් ඔපචියුනිටි කොස්ට් එක කියන්නේ සාමාන්‍යයෙන් ඒකට හේතුව වෙන්නේ සම්පත් සීමිතින්ද ඕනිය සම්පතක් සම්පත් අසීමිතයි නම් අවශ්‍ය පිරවයක් නැහැ කියන්නේ එකක් කිරීමෙන් නැතිවන දේ කියන එක සරලව ගත්තොත් එහෙම කියන්නේ ඔබට රුපියල් 100ක් තියෙනවා රුපියල් 100න් ඔබට ගන්න පුළුවන් අයිස්ක්‍රීම් එකක් ගන්නත් පුළුවන් බත් පැකට් එකක් ගන්නත් පුළුවන් අයිස්ක්‍රීම් එකවත් බත් ගන්න බෑ බත් කෑවත් අයිස්ක්‍රීම් ගන්න බෑ ඔව් ඒතර ඒක තමයි අවස්තික පියවර එකක් කිරීම නිසා අනික නැති වෙන එක ඒක ජීවිතේත් ඔබට තියෙන දේ ජීවිතෙත් එක දෙයක් කරොත් ඔබ දැන් මේ රස්සාව කරන ඉන්න ඔබට වෙන රස්සාවක් කරන්න අවස්ථාවක් නැහැ. ඔබ වාණිජය ඉගෙන ගත්තොත් එහෙම ඔබට වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න බෑ. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තොත් ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගන්න බෑ. ව්‍යාපාරයක් වුණොත් එහෙම ඔබට වෛද්‍යවරයෙක් වෙන්න බෑ. වෛද්‍යවරයෙක් වුණොත් ඉංජිනේරුවෙක් වෙන්න බෑ. මොකද ඔබේ කාලයේ සීමිතයි ඔබට යම්සි සීමා සහිත දෙයක් නේ තියෙන්නේ. ඒ නිසා අවස්ථක පිරවැය කියන එක හැමතිස්සෙම ඕනේ. ජීවිතේට බලපානවා කියලා නේ. හරි අපේ තවත් කෙනෙක් ඉන්නවා අසන්නෙක් අයිබෝන් ඔබේ ප්‍රශ්නෙත් අපිට කියන්න. ප්‍රීණා ජයසූරිය මහත්තයා මට අහන්න තියෙන මම මේ බෙල්ලන දියන්නවල බෙල්ලන ප්‍රේමසිරි කියලා එක්කනේ. මේ මට අහන්න තියෙන්නේ මේ දියවැඩියා රෝගීන්ට මේ කාමරංග කෑම ගැන ගුණද කියලා පොඩ්ඩක් දැනගන්න. ඔව් සාමාන්‍ය නම් කාමරංග කියන එක හොඳයි කියලා කියන්නේ හැබැයි අර මම කලින් කිව්වා වගේ බත් කනවා වගේ කාමරංග කන්න එපා. ඒ කියන්නේ කිසිම දෙයක් ඕනෑවට වඩා පාවිච්චි කරනවා මේක ගුණයි කියලා. ඔබ ගැන අර ඔබේ අර කිසි ප්‍රමාණයක් කාමරංගුණත් හැමදාම කන්න යන්න එපා. ඕනෙම දෙයක් ගත්තොත් එහෙම අපි හිතන දවස් 3ක් විතර කරනවා දවස් 2ක් කන්න නැතුව ඉන්නවා. ඊට පස්සේ ආයෙ ඕන දවස් 2 3ක් කනවා. ඒ වගේ මේ හැම මොකද එකකට හොඳ දෙයක් සමහරට තව දෙයක්කට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන අර මොඩරේට් කියලා හැම දෙයක්ම දැන් අපි දන්නවා අර කටුවනෝද වගේ දෙයක් මේ වකුගඩු වලට හොඳයි කියලා. හැබැයි මේ හැමදාම එක කන්න ගියොත් මේකේ වෙන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කාමරංග කන ගමන් හැබැයි ඔබ අනිත් ආහාර වලින් දැන් ඔබ වෙන සීනි කාලා පැණි කාලා ආමන් කාමරංග කනවල කියලා හිටියොත් ඒක හරියන එකක් නෑ. ඔබ අනිත් පැත්තෙනුත් ඔබ ව්‍යායාම කරන්න මානසිකව හොඳට මේ මානසිකව මේ සැහැල්ලුවෙන් ඉන්න ඒත් එකම කෑම අනිත් જાති කනකොට ප්‍රවේශමෙන් ඒ කියන්නේ ගොඩක් අර සීනි සහිත ආහාර නැතුව ඒ ආහාර ගන්න පුරුදු වෙන්න ආහාර එහෙම යම්සි පාලනයකට යටත් කරන. ඒ අතර කාමරංග වගේ දෙයක් කරන එක ඇත්තටම කොහොමද සීනි නැතත් ඒ වගේ දෙයක් කරන එක පළතුරක් නේ පළතුරක් සහර කහට සහිත මේ පළතුරු ගන්න එක මේ හොඳයි කොහොමදත්ම හොඳයි ඔබ අර දැන් මට හිතුනේ දැන් කාමරංගයකටත් අර ඔබේ මේ තියෙන මේ අර අපි කියමුනේ ගියා තියරිය දාන්න පුළුවන් කියන්නේ වැඩි පුළුවන් තරම් කණ්ඩත් එපා නොකා ඉන්නත් එපා නිකන් මැද තැනකට නේ අපි ඕන කෑමකට ඒක දාගන්න පුළුවන් ඕනම කෑමකට ඒක තියාගන්න දැන් ඔබ නෙල්ලි කනවා නම් ඉතින් වෙරළු ගෙඩියක් ගන්න එහෙම නැත්නම් වෙරළු ගන්න නෙල්ලි ගෙඩියක් ගන්න ඒතුළු කාමරංග ගෙඩියක් ගන්න මොන හරි අර විවිධ දේ වුණාම අර එකකින්ම ලැබෙනකොට අර ඒකේ තියෙන යම්සි ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම දැන් එකකින් සමහර ගාල් ඔබට ඇති වෙන්න පුළුවන් එකකට හඳුනාලා තව එකට බලපාන්න පුළුවන් ඒ නිසා අර හැමදෙස්සෙම වෙන විකල්ප වලට නැවතත් අය කියන්නේ විකල්ප තියාගන්න. වලට තියාගන්න ජීවිතේ එකම විදිහට යන්න එපා. එකම විදිහට දැන් උදේටත් මේක කනවා හරියට දවස් 10ට මේක බොනවා ඊට පස්සේ ඒ විදිහට යන්න එපා. යම්සේ වෙනස් විදිහකට යන්න. එතකොට තමයි අර ජීවිතේ අර මං කිව්වේ එක්සයිට්මන්ට් කියන එකත් නිකන් පොඩි වෙනසකට මොලයත් වෙනසකට භාජන වෙන්න එපා. මොලයට ලැබෙන මේ පණවිඩත් යම්සේ වෙනසකට භාජන වෙන්න එපා. ඒක හින්දා මේ ඔබ එහෙම එම්කසේ මේ වෙනස්කමකට භාජන වෙන්න ඒත් එක්ක ඒ කියන්නේ අර එකම පුරුද්ද එක විදිහටම කරගෙන යන්න එපා කියලා. අපිට තවත් කෙනෙක් දුරකථනින් සම්බන්ධ වෙන ගමන් අපිට තවත් ප්‍රශ්නයක් තිබෙනවා WhatsApp හරහා. ආහාර අපි ලබා ගන්න ආහාර අපේ මානසික සෞඛ්‍යයට බලපානවාද? ඔව් නේ නීත වශයෙන් බලපානවා. ඒ කියන්නේ මානසික සෞඛ්‍ය ආහාර වලට බලපානවා වගේම ආහාර මානසික සෞඛ්‍යයට බලපානවා. දැන් උදාහරණයක් ගත්තොත් එම ඔබ අධික ලෙස මස් අනුභව කරනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම අර ටිකක් රතු මස් කියන එක දැන් හරක් මස් කියලා කියමුකෝ. එහෙම වුණොත් ඔබේ මානසිකව ඔබට ඔබ දුර්වල වීමේ තියෙන සම්භාවිතාවය වැඩි. මොකද අර මම කලින් කිව්වා අර ක්‍රූවලිටි කියන එක කියන්නේ සර්කාගේ තියෙන වේදනාව මරණකොට තියෙන දේ සහ අරකාගේ මොළයේ තියෙන එක යම්සි සංවේදනාව වැඩි හින්දා ඒකෙන් අපිට බලපෑමක් ඇති වෙන්න පුළුවන් පීඩාකාරී මානසික තත්ත්වයක් අධික ලෙස මස් අනුභව කරනවා නම් ඔබටත් පීඩාකාරී මානසික තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි අනිත් ආහාරවලට දැන් මානසික බලපෑම මේ විදිහටත් ඇති වෙන්න පුළුවන් නේ දැන්. දැන් සමහර කොලෙස්ටරෝල් වැඩි දේවල් අනුභව කරොත් එම ඔබ දන්නා කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියලා. කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියන්නේ ඔබේ ස්නායු පද්ධතියට ඇති වෙන බලපෑමත් ඔබට අධික නිදිමතව ගිය ඇති වෙනවා. ඉතින් නිදිමත ඇති වෙනවා කියන්නේ මානසිකව ඔබට බලපෑමක් තියෙනවා නේ ඉතින්. අපිට තියෙන පුළුවන්. අපිට ඉන්න තවත් කෙනෙක් අසන්නෙක් අයිබෝන්. ඔබේ දුරකථනයේ ඔබේ ගුවන්විදුලි යන්ත්‍රයේ රේඩියෝ එකේ සද්ද පොඩ්ඩක් අඩු කරගෙන ප්‍රශ්නේ අහමු. අයිබෝන් ආයෙ පාරක් අපේ ප්‍රශ්නෙම කරන්න. මට දැනගන්න ඕන මේ ආහාර ගන්නට පස්සේ මේ තේ බොන්න එක හොඳද නැද්ද කියන එක. මේ ප්‍රශ්නේ මේ ගොඩ දෙනෙක් ඇහුවා ප්‍රේණාත් මහත්මයා. තේ එකක් බොන්න හිතෙන අර ටිකක් සැරට කැවුනට එහෙම පස්සේ කියලා. දැන් ආහාර ගත්ත ගමන්ම තේ එකක් බොන එකේ ඔබට අර අයන් කියන එක යකඩ ප්‍රමාණය අවශෝෂණය වෙනවා කියලා කියනවනේ. ඔව් ඒ නිසා මම හිතන්නේ ආහාර ගත්ත ගමන් නැතුව ඊට විනාඩි 45කට වගේ පස්සේ හරි කලින් හරි ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒ තේ එකක් බොන්න හිතනවා නම් උණු වතුර ටිකක් බොන්න. කොහොමඩත්ම ආහාරයෙන් පස්සේ ඇල් වතුර වල වඩා උණු වතුර ටිකක් බොන එක හොඳයි ඔබට අර මේ දේ තෙල් තිරණ කපාගෙන යන්න. හැබැයි අර තේ බොන එකේ තේ වල තියෙන මේ තේ හරි කෝපි හරි බොන එක එච්චරම ඒ කියන්නේ කෑම කාපු ගමන් ඉතින් ඉතින් එහෙම තේ එකක් බිවර කමන්නේ නැහැ. සහ විශේෂයෙන් ඉතාලම තරුණ අයට සහ ලාබාලයට නම් තේ දෙන්න එපා කාපු ගමන්. කාලා පොඩක් කියලා ඉඳලා අඩු ගානේ පැය භාගයක් ඉඳලා තේ එකක් බිවර කමන්නේ. අර තේ එක බොන්න අවශ්‍යතාවයක් එනවා නම් හොඳම වැඩේ තමයි උණු වතුර ටිකක් බොන එක. තේක කියලා හිතාගෙන බොන්න ස්පියාගෙන. බොන එක. තේක කියලා හිතාගෙන බිව්වනම් ඇත්තටම මේක අවශ්‍යතාවයක් නැති වෙයි කියන්නේ. උණු වතුරක් බිව්ව මේ අවශ්‍යතාවය නැති වෙලා යනවා. අපි අර පුරුද්දනේ ප්‍රේණාත් ජයසූරිය මහත්මයා කියනවා. ඔව් පුරුද්දක් නේ තියෙන්නේ. පොඩි තේකක් බොන හොඳයි. හැබැයි ඊට අමතරව තේ බොන එක හොඳයි. ඒකත් තේ ගොඩාක් නෙවෙයි. තේ දෙක තුනක් බිව්වට ප්‍රශ්නයක් නෑ. අපිට තවත් කෙනෙක් ඉන්න දුරකථනේ නයිබෝන් ඔබේ ප්‍රශ්නේ අපිට යොමු කරන්න. දුරකථන විසන්දි වෙලා තියෙනවා තවත් කෙනෙක් අය පොල් වතුර ගැන තමයි ඇහුවේ ප්‍රේණාත් මහත්මයා. ඒ කියන්නේ බොහෝ දෙනෙක් අතරම විවිධ ආහාර පිළිබඳව තමයි අහන්නේ සහ කොලෙස්ටරෝල් දිය වැඩියාව වගේ රෝගී තත්ත්වයන් පිළිබඳව පොල් වතුර ගැන. පොල් වතුරත් හොඳයි. කියන්නේ තැඹිලි පොල් කුළුම්බා කියන දේවල් හොඳයි. ඉතින් මොකක් වුණත් මම කියන්නේ දැන් පොල් වතුර බොනවා කියලා තාපහු දෙනකම් අවසනකම් පොල් වතුර බොන්න එපා. නමුත් පොල් වතුර කියන එකත් හොඳ දෙයක් අතරම අපි ගොඩක් පාවිච්චි කරන්නේ නැති අපතේ දාන හොඳ දෙයක්. ඒ වගේම තමයි තැඹිලි වගේ දේවල් හොඳයි. කුරුම්බ හොඳයි. හැබැයි ඉතින් අරක නිකන් හම්බ වෙන එකනේ පොල් වතුර කියන්නේ. කොහොමද පාවිච්චි කරන දෙයක්? පාවිච්චි කරන්නේ සා පොල් වතුර බිවට කමක් නැහැ නෙවෙයි. ඉතින් ඒක අපතේ දාන්න නැතු ඒක කාට හරි බොන්න දෙන පොල් ගෙඩියක් දැන් හරි ගණන්නේ. ඔව්. පැසියක් විතර ඉඳලාගෙන වතුර ටික විසගෙන ගත්ත අපරාධී. ඇත්තන අපරාධී කියන්නේ. ඔව් තවත් කෙනෙක් ඉන්න දුරකථනෙන් ප්‍රශ්නයක් අහන්න. අයිබෝන් ඔබට ඔබේ ප්‍රශ්නය අපිට කියන්න. ඒ ප්‍රශ්නත් විසඳුණා මම දැන් දුරකථනේ. ඔව් මේ ඒ අහන්නෙත් තේක බොනකොට සීනි කාලා බොන එකද නැත්නම් සීනි මිශ්‍ර කරලා බොන එකද? අතේ දාලා සීනි කනවන ගොඩක් අය මොකක්ද ඒක හොඳ කියලා. ඔව් ඇත්තටම සීනි නැතුව බොන එක තමයි හොඳ. මම හිතන්නේ ඊට පස්සේ හොඳයි අතට සීනි ටිකක් අරන් බොන එක. ඒකෙන් දැන් ඇත්තටම අතර සීනි අරන් බොන්නේ සීනි රහ කටට දැනෙන්න විතරයි. ඔව්. ඒ නිසා අතට අරන් බොනවා කියලා අර සීනි අහුරක් කරගෙන කටේ දාගන්න නැතුව ඔබ පුළුවන් තරම් සීනි රහ කටට දැනෙන්න ඉතා සුළු ප්‍රමාණයක් කටේ තියාගත්තා නම් සීනියට දෙකක් කටේ තියාගත්තා නම් ඔබට සීනි රහ දැනෙනවා. ඔව්. ඒතර මේක ඇත්තටම මොලේ රැවටීමක් නේ තියෙන්නේ මේ. පැණි රහ කියන එකට අපි තියෙන ආසාවට මොලේ රැවටීමක් තමයි කරන්නේ මේ. එහෙම නැත්නම් තේ එකක් බොන්න සීනි අවශ්‍ය නැහැනේ. ඔව්. තේ එක බොන්නේ තේකට නේ තේ රහටනේ තේක බොන්නේ. තේ නිසා දැන් අපි හැමදේටම මේ සීනි දාන්න පුරුදු වෙලා තින්නේ සීනි පැණි රහ කියන එකට ඇති ආශාව හින්දා. තේ නිසා සීනි ටික අතට අරගෙන සීනි ඕනෙම නම් සීනි පොඩ්ඩක් සීනි අට දෙකක් විතර අරගෙන තේක බොන්න බිවට පස්සේ වෙන තව සීනි අට දෙකක් විතර කන්න. එතකොට අර සීනි රහ ඔබට තියෙන එක ලැබෙනවා ඒකනේ. ලැබෙනවා. ඔව් බොහෝ දෙනෙක් ඇත්තටම තරංග විවිධ ආහාර පිළිබඳව සහ මම අර කලින් මතක් කරා වගේ ලෙඩ රෝග පිළිබඳව තමයි විමසන්නේ ප්‍රේණාත් මහත්මයාගෙන්. ඒ අතරේ තව කිහිප දෙනෙක් කතා කරා මේ ප්‍රායෝගික ලෝකයේ පිළිබඳව සහ විවිධ රැකියා ප්‍රශ්න සම්බන්ධව. මොකද සමහර අය ඉන්නවා රැට වැඩ කරලා ඊට පහුවෙන්දා ආපහු ගෙදර ගිහිල්ලා ඊට පස්සේ ගෙදර කටයුතු කරලා හරියට නිින්දක් නැහැ විවේකයක් නැහැ කෑමක් නැහැ. ඒක හදාගන්න ක්‍රමය කොහොමද කියලා අහනවා. උදාහරණයක් විදිහට අපි ගමු රියදුරු මහත්තයෙක් වෙන්න පුළුවන්. එතකොට ඔවුන් රාත්‍රී කාලේ එක ගමන් යනවා. ඊට පස්සේ ඔවුන්ට හරියට නිින්දක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ සමහරලාට අවේලාවට කන්න හිතෙනවා. ඒක විවිධ දේවල් බොන්න හිතෙනවා. මෙන්න මේ දේවල් වලට ප්‍රායෝගික ක්‍රමයක් අපේක්ෂා කරනවා ඔබතුමාගෙන්. ඔව් ඇත්තටම දැන් හැබැයි නිින්ද කියන එක නම් පැය 6 නිින්ද නම් අවශ්‍යයි. ඒක පැය 6ට වඩා අඩුවෙන් නිදා ගන්නවා නම් ඔබ ඉතින් මානසිකව ගොඩක් උඩ තැනකට යන්න ඕනි. ඒ නිසා ඊට වඩා ලේසි පැයක් නිදාගන්න එක මම හිතන්නේ. ඉන්සන් නිදාගන්න එකේට විකල්පයක් නැහැ. දැන් මට රස්සාව තිබ්බා මට මේක කරන්න බෑ කියලා නිින්ද අඩුවීම කියන්නේ ඔබට හෘදයාබාධයක් වගේ ඇති වෙන්න තියෙන අවස්ථාව ඉතාමත් වැඩි. ඒක ඔබ තීරණය කරන්න ඕනි රස්සාව මෙච්චර කල් ගල්ලා අවුරුදු 35න් 40න් හරි වර්ධාවල් ඒක ඇතිනව වෙනස් පුළුවන් සමහරවිට උන්ගේ වෙන ශක්තියකින්ද. හැබැයි ඇතිවෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. සම්භාවිතාවක් තියෙනවා. සම්භාවිතාවක් වැඩි. ඒ නිසා පැයක් නිදාගන්න එක අවශ්‍යයි. මේ නිදාගන්න එක ඔබට දවල් නිදාගන්න වෙනවා කියලා කියමු. එතකොට ඒ දවල් ඒ අපි රාත්‍රියේ නිදාගන්න එක තමයි හොඳ. හැබැයි ඔබට දවල් පුළුවන් නම් ඒ පරිසරය හදාගන්න. දැන් ඔබේ නිදාගන්න තැන අඩුම ගානේ අඳුර කරගන්න පුළුවන් නම් එළිය නැතුව. මොකද අඳුර කියන එක නිින්දට ඉතාමත් අවශ්‍ය දෙයක්. ඔබ සමහරලාට පුරුදු වෙලා ඇති රැට උනත් අර මේ ලයිට් එකක් දාගෙන ඒ කියන්නේ එළියක් ඇතුව නිදාගන්න ඒක ඉතාමත් නරකයි. මොකද මේ ස්වභාව ධර්මයෙන් අඳුර වෙන්නෙම මිනිහට අඳුර අවශ්‍ය නිසා. ඔබට ඇස් පියාගෙන ඔබට කන වහගන්න බෑනේ. නමුත් ඇස් පියාගන්න පුළුවන්. නහය වහගන්න බෑනේ ඔබට. නහයට කැලි දෙකක් නැහැනේ. ඒතර හැබැයි ඇස් පියාගන්න පුළුවන් වෙලා තියෙන ඔබට ඇස් පියාගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒතර ඇස් පියාගත්තත් එළියක් තියෙනවා නම් ඔබට සම්පූර්ණ කරවලක් දැනෙන්නේ නැහනේ. ඒ නිසා ඔබ දවල් නම් නිදාගන්නේ ඔබට හැකිනම් ඔබේ කාමරේ හැරෙමු නිදාගන්න ස්ථානයේ අර කළු රෙද්දක් හරි අරගෙන ඒක රාත්‍රිය වගේ අඳුර කරගන්න උත්සාහ කරන්න. ඒක අඳුර කරගෙන ඔබ රාත්‍රිය කියලා හිතාගෙන නිදාගත්තොත් ඔබට මේ දිවාරය කියන එක වෙනස් කරගන්න පුළුවන්. ඒක නිින්ද කියන එක දවල්ද රැද කියන එක ප්‍රශ්නයක් නැත්තේ. ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඉතින් ප්‍රායෝගිකව ඒක කරන්න බැයි නම් අඩු ගානේ ක්‍රමයට හරි වෙන්න ඕනේ. ඒතර අවමහානියක් කරගෙන ඉවර නම් ඔබ භෞතිකව රාත්‍රී කරගන්න ඕනේ ඒක. ඒ කියන්නේ රැ කියන එක දවල් කියන එක රාත්‍රී කරගන්න ඔබට කරන්න පුළුවන් පළවෙනි කාරණේනේ අඳුර කරගන්න එක. ඊට පස්සේ ඔබ නිින්දට පෙර ඔබට ඇඟ නාන්න පුළුවන් නම් වගේ ඔබ ඇඟ සීතල තියාගන්න පුළුවන් නම් ගෝද ගන්නවත් කමක් නැහැ. ඇඟ සෝද ගැනීම හෝ ඒක ඊටම වැදගත් වෙන එක රාත්‍රියේ වුණත් නින්දර කලින් ඔබ ඇඟ සම්පූර්ණයෙන්ම සෝදා ගැනීම වැදගත් වෙනවා. අර පිරිසුදු වීම මොකද ඒක රාත්‍රියේ නින්දට ඔබට ඊටමත් හොඳ සාධකයක් වෙනවා. ඒත් එක්කම නින්දේදී ඔබ අර නැවත අර ටෙලිෆෝන් බලන ඒවා ඒ වගේ අර ඇහැට එළියන ඒවා අවම කර ගැනීම හෝ නැති කර ගැනීම ඒ වගේ දේවල් වැදගත් වෙනවා. ඉතින් අර දවල් නිදා ගන්නවා නම් ඒ නිදා ගැනීමත් හැකිතාක් දුරට එක වෙලාවකට ගන්න. ඒ කියන්නේ ඔබ දවල් 12ට නිදාගෙන හවස 6ට අවදිනවා නම් ඒකම කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ 12 කෙනෙක් 11 වෙන්න පුළුවන්, 1 වෙන්න පුළුවන්. හැබැයි දැන් අද උදේ 4ට නිදා ගන්නවා, හෙට 12ට නිදා ගන්නවා, අනිද්දා දවල් 2ට නිදා ගන්නවා කිව්වොත් මේ නිින්ද ඔබට සුවපහසු නිින්ද යන්නේ නැහැ. මොකද ඔබට එක එක වෙලාව එක එක ඉතින් මොලේ වුණත් අපි සාමාන්‍යයෙන් අර පැටර්න් එකක් තියෙනවානේ. ඒකට ඒ නිසා අපි දරාට නිදිමත වෙන්නේ නැහැ. නිදිමත වෙන්නේ අපිට ඒ සංඥාව දෙනවා. දැන් ඔබ රෙස්ට් විවේක ගන්න ඕනේ. ඔබේ මොකද ඒක රාත්‍රියේ නිදා ගන්න ඕනේ කියන්නේ ඔබේ යම් අවයව වලට දැන් අපි හිතමු එයාපෝට් එකක් ගත්තොත් එහෙම අපි දන්නවා ගොඩක් එයාපෝට් ගුවන්තොට පොළ රාත්‍රියේ වහනවා. මොකටද වහන්නේ? උන්ට ඒක පිරිසුදු කරලා සකස් කරගන්න. ඒ වගේ දැන් ශරීරෙත් නිදාගත්ත පස්සේ ගොඩක් දේවල් ඇතුලේ වෙනවා. ඔබේ වකුගඩු වල අක්මාව ඒ වගේ වැඩවල ලේ ඇවිල්ලා පිරිසුදු වෙලා ඒ වගේ ඒකට තියෙන කාර්යයක් කරනවා. ඉතින් ඒකයි නිදා ගන්නවා. නිදා ගැනීම හුදෙක්ක මේ අපිට මේ බාහිර ලෝකයෙන් අයින් වෙන එක විතරක් නෙවෙයි වෙන්නේ. ශරීරය අභ්‍යන්තරයේ ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඉතින් ඒක සිද්ධ වෙවිය යුතුමයි. එහෙම නැත්නම් ඉතින් ඔබ අර වාහනයක් එක දිගට දිවුවොත් එහෙම නවත්තන්න නැතුව එන්ජින් එක නවත්තන්න නැතුව වාහනේ ආයු කාලේ ඉතින් නිකම්ම අඩු වෙලා යනවනේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න රැකියාව තියෙන්න ඕනේ, ආදායම් තියෙන්න ඕනේ. හැබැයි ඕන්ට වඩා සමහර ඒවා පස්සේ දුවන ගත්තොත් එහෙම ඒක ඔබට ජීවිතෙන් හෝ ඔබේ සෞඛ්‍යයෙන් වන්දි ගවන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක පිළිබඳ සැලකිලිමත් වෙන්න විය යුතුයි. ඒ කියන්නේ අනිවාර්යෙන්ම තරංග නිරෝගීකම ගැන අපිට හිතන්න වෙනවා. අපේ තරුණ පෙනුම රැකගන්න තරමට අපිට නිරෝගීකමටත් ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක අපි දැන් මේ ප්‍රේණාත් මහත්මයා කියන දේවල් වලින් අපිට ඔප්පු වෙමින් පවතිනවා. සහ අපේ ප්‍රතිචාර වලින් අපිව අසන්නු. ඉතින් මේ හැම දෙයක්ම කළමනාකරණය කර ගැනීම අපිට වැදගත් වෙයි මේ කියන කාරණාත් එක්ක. ඒ නිසා අපි වැඩසටහන නිමා කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඔව්. අපි අවසන් භාගයේ ඉන්නේ වැඩසටහනේ. මම හිතන දවස පුරා මේ වැඩසටහනේදී විශේෂයෙන්ම කතා කරපු දේ තමයි අපේ ආහාර සහ අපේ පුරුදු සම්බන්ධයෙන්. අපි මෙච්චර කාල කරගෙන ආපු හොඳයි කියලා හිතෙන පුරුදු වලින් අපිට කොච්චර බලපෑමක් තියෙනවද? අපි හොඳයි කියලා කාපු කෑම වලින් කොච්චර බලපෑමක් තියෙනවද? සහ ප්‍රේණාත් ජයසූරිය මහත්මයා හැමතිස්සෙම කියන දේ තමයි ඕනවට වඩා කරන්නත් එපා. ඕනවට වඩා අඩුවෙන් කරන්න පොඩි මැද තැනක. ඒක හැම දෙයකටම කෑම වලටත් නිින්දටත් හැම දෙයකටම තියාගන්න කියන එක තමයි කියන්නේ. සහ විකල්පයක් එක්ක ජීවිතය ගත කරන්න මම හිතන්නේ මේ අවුරුද්දට ඔබට හොඳ දෙයක් තමයි ලැබුණේ. බොහොම ස්තුතියි ප්‍රේණාත් ජයසූරිය මහත්මයා. ඉතින් බඩගින්නේ ඉන්නේ කොහොමද කියලා ලොකු ප්‍රශ්නයක් තිබ්බනේ තරංග අපිට. මම හිතන්නේ ඒක ප්‍රේණාත් මහත්මයා පළවෙනි දවසේ කියනකොට මම හිතන්නේ අපිත් එක්ක ගොඩක් අය එකට තර්ක කරා. කොහොමද එහෙම කරන්නේ? එහෙම ඉන්න බෑ. දරුවන්ට එහෙම කරන්න පුළුවන්ද? අපිට මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා එහෙම කියලා. හැබැයි ඒ තර්ක කරපු අයම අද ඒ ක්‍රම පාවිච්චි කරලා බොහෝ ප්‍රතිචාර දක්වනවා. අපිට සතුටුයි ඒ ගැන. ඉතින් යන්න Net FM අපේ YouTube නාලිකාවට Net FM News YouTube නාලිකාවට ගිහිලා බලන්න මොන වගේ දේවල්ද ඔබට දැනුවත් වෙන්න තියෙන්නේ කියලා. ලබන බ්‍රහස්පතින්දා මේ විදිහටම අපි මොන ගැහැමු ප්‍රාර්ථනා කරනවා ඔබට සියල්ල සුබ වෙන්න කියලා. මම කසුනි නානායක්කාර. මම තරංග රුක්ෂාන්. Net FM Unlimited Saturday.